సමන්තා චக்கවාಲේ සు అత್රග්චන්තු දේවතා සధම්මං முుනිරාජස්ස சుනන්తు සగගමොදං දම්මස් සవනකාලು අයంබදන්త දම්ම සవනකාල අයంබදන්త දම්ම සవනකාලෝ අයංබදන්ತ නಮෝತස්සෙ භගවතුು වරහතුು සම්මහා සම්ಭುತස්සේ නಮෝತස්සෙ භගවතුುವරහතුು සම්මා සම්ಭುತස්සೆ නಮෝತස්ස्य භගවතුುವරහතුು සම්ම සම්ಭುತස්සේ අරකතා හතතාచ கிලේසාරන සோමුණ হাත සංසාර චக்காරු පච්చයාදන චරහු නරහෝ කරෝති පාපානි අරහංතන උච්සති නමස්කාර වේවාබුතු රුවනට සැමදාබුදුයිමි සරනයමි නමස්කාර වේවාදම් රුවනට සැමදා සදහම් සරනයමි නමස්කාරවේවා සංගරුවනැට සැමදාමහාසාංග සරනයමි නමස්කාර වේවාතුනුරුවනට සැමදාතිසාරන සරනයමි ජීවිතංයාවනි බානං முத்த சரணங்கச்சாமி ජීවිත யாவනිබානங දම්මங சரணங்கச்சாமி ජීවිත யாவනිබානங சங்க சரணங்கச்சாமி මේ ජීවිත පවතිனතුருුது නිවදක්න ජාතිදක්වාම මම බුදතරත්නය සරණයමි දර්මරත්නය සරणයමි සංගරත්නය සරණයමි රත්නත්‍රය සරणයමි අනන්ත සසර පටන් මේ මොහොතදක්වාම මාගේ සිතකය වච්චනයන තුන්දොරින් දැනහෝනො දෙන සිදූ සියලුවර දෙට මට බුදතරත්නයෙන්ද දරමරත්නයෙන්ද සංගරත්නයෙන්ද බුදු පසේ බුදු මහරහත්තාදී ආරය உතුමන්ගந்து දෙමௌපියන්ගෙන්ந்து ගුරතුමන්ගந்து සියලු සත්්‍යයන්ගෙන්ந்து සමාවලබේවා මට සමාාවලබේවා සෝභගවා යිතිපී අරහං அරහංමත සோභගවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබවහන්සේ මෙසේධරහත් නම්මන සේක ස්වාමීනි වාග්‍යවතුන් වහන්ස ඔබවහන්සේ වාසනා සයිත සකලත්ලේෂයන් කෙරෙන් දුරුහයින්ද අරහත් නම් වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ වාසනා සහිත ලෝභක්ලේශවස්තුයිෙන් දුරුහින්ද අරහත් නම් වනසේක ස්වාමීනිී භාග්‍යවතුන් වහන්ස ඔබවහන්සේ වාසනා සහිත ද්ේශක්්‍රේශවස්තුවින් දුරුහින්ඩ අරහත්නම් වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබවහන්සේ වාසනා සහිත මෝ ක්්‍රේෂවස්තුයිෙන් දුරුහෙන්ද අරහත් නම් වනසේක ස්වාමීනි වාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ වාසනා සහිත මානක්ලේෂවස්තුයිෙන් දුරුහෙයින්ද අරහත් නම් වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ වාසනා සහිත දෘෂ්ටික්ලේස වස්තුයිෙන් දුරුහන්ந்து අරහත්නම් වනසේක ස්වාමීනි වාග්‍යවතුන් වහන්ස ඔබවහන්සේ වාසනා සහිත විචිකිච්චා ලේස වස්තුයිෙන් දුරුහහින්ද අරහත් නම් වනසේක ස්වාමීණේ භාග්‍යවතුන් වහන්ස ඔබවහන්සේ වාසනා සහිත තින ලේශවස්තුවෙන් දුරූහින්ந்து අරිහත් නම් වනසේක ස්වාමීනිේ භා්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ වාසනා සහිත උත්තච්ච ලේසවස්තුයිෙන් දුරුවහින්ද අරහත්නම් වනසේක ස්වාමීනිී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ වාසනා සහිත අහිරික ක්ලේශ වස්තුවෙන් දුරුහින්ද අරහත් නම්මනසේක ස්වාමීනි භග්‍යවතුන් වහන්ස ඔබවහන්සේ වාසනා සහිතවූ අනොත්තප්ප කලේෂවස්තුවෙන් දුරුහෙයින්ද අරහත්නම් වනසේක ස්වාමීණි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ වාසනා සහිත රාගාදී කෙලෙස් සතුරන් නැසූහෙයින්ද අරහත්නම් වනසේக்கு ස්வாමீනි භාග්‍යවතුන් වහන්ස ඔබවහන්සේ சோතාපத்திමාර්ගயின் කෙලෙස්සතුරන් නැசோහயின்ந்து අරහත්නම් වනසේக்கு ස්වාමீනි භාග්‍යවතුන් වහන්ස, උපවහන්සේ සකදාගාමීමාර්ගන් කෙලෙස්සතුරන්න සූහින් අරහත්නම් මනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබවහන්සේ අනාගාමි මාර්ගෙන් කෙලෙස්සතුරන්න සූහින් අරහත් නම් වනසේක ස්වාමීණ භාග්‍යවතුන් වහන්ස ඔපවහන්සේ අරිහත්මාර්ගෙන් කෙළෙසතුරන්සූහන්ந்து අරහත්නම් වනසේක ස්වාමීණ භාග්‍යවතුන් වහන්ස ඔබවහන්සේ சසාர சக்්‍ර அரசிந்தலூஹயின்ந்து அරහත් நம் වனசேக்கு ස්வாமீණே භා්‍යවතුන් වහන්ස ඔබවහන්සේ ஆரமර්கன் අවි්‍ය அரසිந்தலூஹயின்ந்து அරහත් நம் වனசேக்கு ස්வாமீனே, භග්‍යවතුන් වහන්ස ඔබවහන්සේ ආරමාර්ගෙන් අභිසංස්කාර අරසිඳලූහෙන්ந்து අරහත්නම් වනසේක ස්වාමීනේ භග්‍යවතුන් වහන්ස ඔබවහන්සේ ආයමාර්ගயின், விஞ்ஞணார சிதலூஹெயின்ந்து அරහත්නம் වனසேக்கு ස්வாமீனி භා්‍යවතුන් වහන්ස ඔබවහන්සே ஆரியமார்கயின் நாமரூபரு சிந்தலூயின்ந்து அරහත්නம் වனசேக்கு ස්ுவாமீனி භා්‍යவතුன் வහන්ස ඔබවහන්සே ஆයமார்கைன் சலாயத்தன சிந்தலூஹயின்ந்து அரහත්නம் வனசேக்கு ස්வாமீனி භා්‍යவතුන් வහන්ස ඔබවහන්සே ஆரியமார்கயின், இஷ්පර්ஷ அரசிந்தலூஹெயின்ந்து அரහත්නம் வனசேக்கு ස්வாமீனி භාග්‍යවතුන් වහන්ස ஒපවහන්සே ஆறயமார்கயின் வேதன அரசிந்தலூஹெயின்ந்த அரහත්නம் වனசேக்கு ස්வாமீனி භාග්‍යවතුන් වහන්ස ඔපවහන්සේ ආයමාර්ගෙන් තෘෂ්නා අරසිඳලූ හන්ந்து අරහත්නම් වනසේක ස්වාමේනි භාග්‍යවතුන් වහන්ස ඔපවහන්සේ උපාදාන අරසිඳලූ හන්ந்து. அறிරිහත් නම් වනසේක ස්வாමீනි භාග්‍යවතුන් වහන්ස ඔබවහන්සේ ஆரேமර්ගன் බවர சிந்தலூஹயின்ந்து அறியත්නම් වනසේක ස්වාමீනි භාග්‍යවතුන් වහන්ස ඔබවහන්සේ, ஆரேமார்ගயின் ජාති அරසිந்தலූහயின்ந்து அறிරිහත් නම්මනසේක ස්வாමீනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ஆரேමාර්ගயின் චராமரණ அරසිந்தலූහින්ந்து அறிරිහත් නම්මනසக்கு ස්வாමீன, භාග්‍යවතුන් වහන්ස ඔපවහන්සේ සියලු දෙවිමිනිසුන්ගේ ආමිස පූචා ප්‍රතිපත්ති පූචා පිළිගැනීමට සුදුසුවෙෙයින්ද අරහංනම්මන සේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔපවහන්නසේ ප්‍රහසිනුත් පවක් නැති අතිපාරිශුද්ධ සන්තානඇතිහෙයින්ද අරහංනම් වනසේක වාගේ බුතුරජානන් වහන්නුසේ අරහංනම් වනසේක අරහංනම් වනසේක අරහනම් වනසක අරම් අරහන්නම් වන අරහන්නම් වනසේක නහඩව තැන්පත්ව බුදුරුවක් සිතින් දකිමින් අරහංගුණ භාවනාවබ සිහි කරන්න. අනතුරුව විදර්ශනාවට නැන්වීම භාවනා අවසානයේ සිදු කරන්න. බුදුකුණ භාවනාගේේදේ පහලවනාාවු සියලුනාමරූපදරමයෝ ෂණයක්ෂණයක් පාසාම ඇතිව නැතිවගියබැවින් අනි්‍යයෝය ඇතිවම් නැතිවම්ந்துකෙන් පීඩාවිඳිබැවින් දුக்கයෝය තමතමා කැමතිලෙස්ස නොපවතිනබැවින් අනාත්මයෝය අනිත්‍යවු දුකු අනාත්මවු සියලු සංස්කාරධරමයෝ ඒ කාන්ත වශශෙන්ම දුක්ක සත්‍ය නම්වන්නේය ඒ දුකඋපද වන්නවු පූර්ව භවදෘෂ්णාව, සමුදය සත්‍ය නම්මන්නේය ඒ දෙකෙහි නොපැවැත්ම ශාන්ත නිර්වානධතුව නිරෝධ සත්‍ය නම්වන්නේය ඒ අමාමහනිවන්සුව අවබෝධ කර ගැනීම පිණිස භාවිතා කළයුතු අරියටැගිමග මාර්ග සත්‍යනම් අන්නේ මාගේமே අනන්त බුදුගුණ භාවනා කුස්සල උත්තුම් චතුරාර්ය සත්‍යධර්මය சුවසේම අව පෝතවීම පිනිසම හතුවේවා වාසනവේවා. නමෝතේ පුරිසාජඥ නමෝතේ පුරිසුත්തම නමෝතේ පුරිසාතුල්්‍ය නමෝතේ පුරිසාසභ ආජඥපුරිස වූ බුදුරජනන් වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා උත්තම පුරිසවූ බුදුරජාණන් වහන්ස ඔපවහන් සේට මාගේ නමස්කාරය වේවා අසමපුරිසවූ බුදුරජාණන් වහන්ස ඔබවහන් සේට මාගේනමස්කාරය වේවා ශ්‍රේෂ්ඨ පරිෂ වූ බුදුරජානන් වහන්ස ඔපවහන් සේට මාගේනමස්කාරය වේවා සාදුසාධුසාදුු පංවත්න සතර සතිපට්ටානෙන් නිවනට සදාාම්දේශනා මාලාව රම්භ කරනවා කලම් පොරොන්දුනාාවගේම අලවෙෙන දවස්සය අපි මාරග පිරිසුදු කරගෙන වල් බිහිවෙලා තිබුණු කොටස් එලි පෙලි කරගෙන අපේ නිවන් මග දියුණු කරගන්න අවශ්‍ය පාදම සකස් කර ගත්තා. ඒ අනුව අපි කෙටියෙන් සිහිපත් කළා නිවනෙහි වටිනාකම නිවන්දකින් අවශ්‍ය ඇයි කියන කාරණය. අද දවසේදී භාවනාමාර්ග අපි ආරම්භ කරන බවට ප්‍රතිඥ්ඥා කළ නිසා. සතරකමටහන් භාවනාවෙන්, සමත භාවනාවෙන් සිත සමතයට පත්කරගෙන. සුව පත්කරගෙන. සතිපට්ටාන භාවනාව දක්වා යන මාර්ගය අද අපි ආරම්භ කළේ මෙහෙමයි. මේ සජ්ගායනාව, විස්තර වශයෙන් කෙරුුණ නැවත නැවතාහලා මතක ත බාගන්න. භාවනා වඩද්දි ඔබ දැම්පත් වෙල අ සුදුස වාසනයක හිස කොන්ද කෙලින්තියාගෙන දෑස්පයාාගෙන බුදුරුවක් සිතිින් දකිමින් සැදෑැසිත වැඩනක් පරිදි බුදුරුවක් මවාගෙන මාගේ බුදුරජාණන් වහන්සේ අරහන්නම් වනස අරහනම් වනස අරහනම් වනස්සේක. නැවතිල්ලේ වැඩිවේගකිුන් නැතුව වැඩිහිමිහිනු නැතුව සාමාන්‍යවේගෙන් මේ කිය පොවාකාරයට ැවත නොත නවත නැවතමනේ කරන්න එකම වචනය මෙනේ කරන්න එතකොට බදුගුණ කෙරෙහි අපේ සිත බැසගන්නෝ. ඒ භාග්‍යවතුන් වහන්සේගේ අනන්තගුණ අතර අරහං ගුණය සියලගුණයන්ට ප්‍රමුකවන නිසා. මෙ අරහංගුණේ අරත සීකරගන්න ඕන එහෙම වඩන්න කැමතිතා වඩල්ලා විදර්ශනාවට නැංවීම පිළිබඳ සටහන් කරගෙන හෝ පාඩම් කරගෙන හෝ භාවන අවසානේද නාමරූ පවිදර්ශනාවට චොමු කරමින් භාවනාව සමාප්ත කරමමු තකොට ඒවිදිහට ඔබ දියුණු කරන්න මේ දේශනාවෙන් පස්සේ භාවනා මාර්ගේ පිළිවලින් නිවරදිව නොවැරදිී දියුණු කරගන්න කැමති පිරිස මේ මාර්ග වඩන්නට. එසේ වැඩීමට බැම දෙනාට ශක්තිය ලැබේවාකෙල අපි ආශිර්වාද කරමින්. අද අපි මේ විවරණයට යොමුයොමු නිවන් දැකීමට අවශයි කියන කාරණය අපි විමසුවා. මේ ඉස්කන්ධ ධාතු ආයතන ලෝකය. ලෝකයක් කොයෙන් ගත්තත් කොච්චර සැපැයිකවුවත් කවදාහරි දුකෙන් කෙලවර වෙන තැන මේ ලෝකෙ. එතර රූපස්කන්දය වේදනා සං්ඥා සංකාර විඤ්ඥාන, උපාදානස්කන්ද පහ මේ දුක්කස්කන්දේ බව කෙටියෙන් පැහැදිරි කළා. දැන් අදත් තාමත් ඒ දුක්කස්කන්දේ එහෙමම තමයි. මගෙත් ධර්මශ්‍රවන එක නොබගේ හැම දෙනාගේම දුකස්කන්දයන්ගේ අඩුුවීමක් සිද වෙලා නැහැ. ඒෂ්කන්දයන්ගේ පැවැත්ම යම්ම හොතක හොතියෙනවාද ඒ හෑම මොහොතම්ම දුකක් වශයෙන් දක්කිනෝ. ඒ නිසා බුද්ධා අධ්‍යාරයන් වහන්සේලා අල්බෝධ කොට වදාල මේ නිර්වාන ශාන්ති. කිසිම දුකක් නැති තැන. ශාන්ති ලක්ෂණ නිවීම. ඒතන් සන්තන් ඒතම් පනීතන් යදිදන් සබ්බ සංකාර් සමතුව ආදී වශයෙන් එදා විස්තර කළා. ඒ ශාන්ත ප්‍රනීත සියලු සංස්කකාර සංසිදුනු ෙටියෙන් ගත්ොත් මොද මේ සංකාර. කාය සංකාර අස්සාාස පස්සාාස දෙක සංසිදනෝ. නිරෝ සමාපත්තිරි සිදුවන දෙතමක කියන්. වචී සංකාර විතක්ක විචාර දෙක සංසිින්ඳිනව. මනෝ සංකාරවල වේදන සං්ඥාධක සංසිදනවා. සංඥා වේදයිත නිරෝධයට පත්තිනෝ. මේ සංකාර සංසිඳන සියල උපදි රාග දේශමෝ කෙලෙස් අත් තැර දමවා. තන්නක්ෂය කළ තන්නක්ය තන්නා විතිරි නැතිව නිරුද්ධ කළා. විරාගෝ රාගෙන් දුරස්සුනාව. නිරෝධ නිරුද්ධ කළ කෙලෙසුන් නි්බාන නිවීමයි. න මේ නිවීම සොයාගෙනප යනගමන භාවනාවක් වශයෙන් ආරම්භ කළේ බුදුගුණ භාවනාව බුදුරජාණන් වහන්සේගේ අරහම් බුදුගුණේ. සහිපත් කරගමු අරත වශයෙන්. දුරජාණන් වහන්සේ සියලු කෙලෙස් අරසිඳලූ බැවි. අරහන්නම් වෙනවා. කෙලෙස් සතුරන් නැසූ බැවින් අරහන්නම් වනවා. සියලු දෙවිමිනිසුන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසු බැවින් අරහන්නම් වෙනවා. රහසිංවත් පවක් නැති අති පාඩිශුද සන්තානැති බැවින් අරහන්නම් වෙනවා මේ කෙටි අරත. දැ මේ අරතමළම විස්තර දමතිිදන්. හොතකට පෙට සද්ගයනයක් කරේ ඇඒ සද්ගායනාවේදී ශාන්තව ඒව කරනකොට ඒ මොහොතෙම හිත සංසින්දෙනවා. බුදුගුණ වැඩීමේදී බුදුරජාණන් වහන්සේ දෙස නැමීගසිතක් අපට ඇති වෙනවා. සැදැහැසි තඇති වෙන ශ්‍රද්ධ ඇත්තිවෙන බුදුරජාණන් වහන්සේ අපිළඟ වැඩඉන්නවගේ හැඟීමක් ඇති වෙනෝ. කට පවට නැමෙන හිත පවෙන් වලකිනවා ලැච්චා බයඋපදිනවා පාපේට ම මාාස්සල භාග්‍යොතුන් වහන්සේ වැඩ සිටිනවානෙ වෙද එමනිසා මාමය පවකරණක සුදුසු නෑ. සතරාපායට පත්නොවීමේ වාසනාශක්තිය ලැබෙනවා බුදුකුණ භාවනාව දිගට දියුණුකරගෙන යනකොට. එටසක්කල නෝපදින්න මිස්්‍යාදුෂ්ටි උපතක් නොලබන්නට සම්මාධිත්‍යය ලබන්නට බුදු පසේ බුදු මහරහතන් වහසලේනි ආරයන් වහන්සේල සසරදි මුණ ගැසෙන්න්නත් දුර ැහරගටත් භාග්‍යවතුන් වහන්සේල් අප වෙත වැඩම කරවීම සිදුවෙන්නත් හේතුවෙනවා බුදුගුණ භාවනා එන සිහිකරගන්න. සාරා සංගිකල්ප ක්ෂයකට පෙර දීපංකරපාද මුූලේදී සුමේද බෝස්ථානන් වහන්සේ තමන් වහන්සේ සසර ගමන ගැන නොසිතා. ඒ දුක ගැන නොසිතා. අතට පත් නිවන් අතහැර ඔබාපවැනි අසරන සත්‍යයන් කරෙ කරුණාවෙන් සසරට බැසගත්තා. බුද්ධෝහං බෝධ ඉස්සාමී මම අවබෝධ කරගෙන සත්‍යයන්නයටත් අවබෝධ කරවන්නමි. මුත්තෝ හම් මෝචයේ පරේ ම දුකින් මිදිලා අන්නයත් දුකින් මුොදවන්නෙමි. තින්නෝ හන්තාාර ස්සාමි සංසාරෝගා මහක්්බයා මහත් බය ඇති සසර සයුරෙන් එතර වෙලා මම නිවනට පත්වන්නෙමි ඒවගේම අන්න අයත් සසර සයුරෙෙන් එතර කරන්නමි. ඇමේ සසර ගමන කියලගන්නකට සසර සයුර. සසර කතර සසර දියසුලිය කියන නම්වලින් හඳුන්න සංසාර වට්ටය වට ගම්මන. එම මතනම වෙලාතිීන් මොකක්ද අනාධමත් සංසාර ගමන අපි ඉපෙදෙමින් මැරමි. ඉස්කන්දයන්ගේ නොසිදී පැවැත්මතම මේ ගමන් කරන්නේ සසර ගමනකි. ටට මේ සසර සවුරට වැටුනා කියයන්න්න සැවුරකටනොත් පීනගෙන අන්න තරම් දුරක් අපට යන්න බැරි තරම්. ඒ තරම් දුරයි. අසර නභාවයක් දැනනවා. පිහිටක් නෑවාගේ. ඒ වෙලාවෙේ සද්දර මේ නැමති නෞකාවක්කාවුත් නෙ සසර සවර න්න කෙනක ගොඩව වනොත්. එඒය පරතරට පමුණනා නිසා බදුරජාණන් වහන්සරණ ගිල්ල ඒ දරමය සරණ ගහිල දරම මේ පිළිපදන කෙනා සද්ධරම නෞකාවෙන් පරතරට සස්සරින් එතරට නිවනට පත්වෙන වගේ. එසේම කසර කතර කියන වැලි පිරිච්ච ගස් වතුරාධි කිසිවක් නැතිතෙනන්නේ කතර කියන මේ සංසාර ගමනත් ඒ වගේ හරි දුක්කිත ගම නම් මේක බොම දුක ඇති තැන්වලට වැටෙනා එතින් සේම භූමයක් හමුණාවගේ තම මේ සද්ධරමය හමුණනා කිය. සදධරම ට රගෙන යාට සසර කතරින් එතර වෙන්න ඒවලාවේ බාග ලැිලතිය දැ ඔබට එක ලැබිලතිය දරමේ හමවෙච්ච වෙලා. මේ සසර කතරින් සසර සයුරෙන් එතරවෙන්. එවගේ සසර දිය සුලියයා මේක වටට ගමන් කරන දෙයක්. ද පරහරවල්දක තු ච තැනද දෙේ පැත්තර හමවෙච තැද මේ සුලිය හැදනෝ. අහුුවෙනුවෙන් හෑමදේම යටට ඇදග යන ගතියක්ත්තිය අන දුකට අධිනගතියක් මෙතන තිබෙනවා. මේ දුකින් මිදිලා. සියලු සත්‍යයන්ද දුකින් මුද වනවා කියනෙ එක තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අරමුණ වනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ දීපංකර පාද ම ූලේද නියඇතු වර ලබව ජීවිත පරිත්‍යයාගේ මඩමත වැතර සිටින වෙලාවෙ. එදී පංකර බුදුරජාණන් වහන්සේ විවරණ ශ්‍රී ලබාදුන්න මතු සාරා සංගි කල්පලක්ෂයක් ගේ තැන ලෝතුරා බුදු බවට පත්වනවාය මවපියන් දෙදෙන මේ සුද්දෝධින මහමායාන් දෙපලය. ආරපුපත මග ලන් න හන්සේ අග්‍රශ්‍රාවකතුමන් වෙනවේගේේ ම ඔප්පල වන්නා දෙනම අග්‍රශ්‍රාවිකාවන් වහන්සේල වෙනව ආනන්ද ස්වාමීන් වහන්සේ අග්‍රුපස්ථයිකයන් වහන්සේ වෙනවේ පය කියන විස්තරේ. එතැන් පටන් පාරමී සීකරමින් අදෙහිට ලැබෙන දෙයක් වගේ. අපි බුදුරජාණන් වහන්සේ බෝසත් අවදී පාරමි පුරාගෙනාව. අහසේ තරු පරදින තරම් ඇස් ඔොපටා දන්දුන්නා. හසඇර ජල පරිදින තරම් ලේ දන්දුන්නා පොළො පස් පරදින තරඇග මස් දන්දුන්නා. දානාදී පාරමි උපපාරමි පරමත්ත පාරමි වශයෙන් පූරණය කරමින්නාව. එසේවිත් මේ මනුලොව පහල වුුණ අවසානාත්ම භාවේ මහමායා මෞ්බිසවගේ මෞකුස පිලිසිඳගෙන දසම සැවෑමින් ලුම්බිනිී සාල ෝද්‍යානයේදීවිසඟ පුන් පොහෝදිීනය බිහිවෙලා සෝදායක විදියට හැදිල වැඩිල වර්ෂදාසේදිී ව්‍යවාපත්වනා යසෝදරා උත්තමාාවිය සමඟ අවුරුදු විසිනමේදී රාහුලකුමාරය උපන්දිනේම තම සිංගිතිි පොතනුවන් සිපසනසන්නවත් නැතුව සියලො සන්යන් දරුවන්සේ සිතා බෝස්ථානන් වහන්සේ ඒගෙන්න්නෙක් වුණා. එසේ නිෙක්මිලා වර සහයක් දුෘෂ්කරක්වයා කරලා තිස් පස්සනවයේ. ජයශ්‍රීීම හා බෝති මෝලයේේදී. වෙසඟපුන් පොහෝදිීනේ සපිරිවාර මාර පරාජය කරමින් මේ කෙලෙස් අරසිදලමින් කෙලෙස් සතුරන් නසමින් ලෝතුරා බුද්ධරාජ්‍යයට පත්වනාා දසබලඥාන සට්ට අසාධාරණ ඥාන ආදීකොට ඇත්තාව සර්වච්‍යඥාන ප්‍රතිලාවයෙන් සරවඥාන් වහන්සේ නමක්ක කැන් සියල්ල දන්නා සියල දක්නා බුදුරජාණන් වහන්ස නමක් බවට පත්තුනාාව. ඒ තම අපගේ සාාස්තෘන් වන්සේ. සාාස්තෘන් වහන්සේගේ ගුණසිහි කිරීමයි මේ භාවනාවෙන් සිතුවෙෙන්. ඒ බුදුරජාණන් වහන්සේම දජක්ග සූත්‍රයේද මේ බුදුගුණ පාටය අපට දේශනා කළ. ඒ භාග්‍යෝතුන් වහන්සේ අරහන්නම් වනසේක. මේ සිහි කිරීමෙන් පවා නිබුණුගතියක් සැනසුනුගතියක් අපට ඔබට දැනෙනවා. තියනිසා ඒ භාවනාව වැඩිවැඩියෙන් වඩන්න ඉස්සෙල්ලා ඒ වඩනකොට ශ්‍රද්ධ ධදිදුරන් දියුණු වෙයි. තුර ඉතුරු ෛත්‍රයාාදිකමටහන් වඩමින් අප නිස්සරහට ගමන් කරන්න පුළුව සති පට්ටාන දෙසට අපි නැවති යොමුමමින් අපි සීපත් කර ගොමුකද සතිපට්ටානේ දුරයි වගේ වඋනාාව සමහරයට ති සැකහිතෙනවා කවද කරයිද කහොමද කියලලා. බුදුරජාණන් වහන්සේ දේශනා කලතින් නිවන් දකින්න තියෙන ඒකායන මාර්ගයක් තමයි මේ සතර සතිපට්ටාන් කායානු පස්සන වේදනානු පස්සන චිත්තානු පස්සන දම්මානු පස. මේ සතරම ඒකාන්ත මාර්ගය සෝක පරිදයයෝ දුරු කරන්නට මානසිකදු කායිකදුක් දුරු කරගන්නට. මේ දුකින් මිදිලා නිබ්බානස්ස සච්චිකිරියා, නිවන ශක්ෂාත් කරගන්නට. තට එෙන්දි වඩනැතින භාවනා ක්‍රම වැැලු හාම අපට පේනවා ආනාපානසති කමටාන. කැලියකට හෝ ක් මුලකට හු සුඥ්‍යාගාරයකට ගෙහිල්ල යෝගාවචරය මේ ආස්වාස ප්‍රශ්වාස දෙක මෙිනී කරමින් ඉදිරියට යනවා නට පාාවනා ක්‍රමස් දෙවැනි භාවනා ක්‍රමය සඳහන් වෙනවා ඉරියාපත භාවනාව එරිියාපත භාාවන පඉදිරේදි ස්තර කරන නමුත් අපි සරලො දැම මේ කරන්න තින භාවනාටික දමය හඳුන්නා දෙන කෙටිය. ඇවිදීම වාඩිවීම හිටගැනීම සක්මන් කිරීම කියන සතර ඉරියව. මනසිකාර කරනවා සිහියෙන් නුවනින්. හිත පහල වෙනවා වායෝධාතුව ඇති වෙනවා ඒකින් හිටගන්නවා. ඒ වායෝධාතව නිසා වාඩි වෙනවා. වායෝධාතව නිසා ඇවිදිනවා වායෝධාතුව නිසා සැතපෙන නම් මේ නාම රූප දෙකක්. හිත කියැන නාමය මේ කායික පැවැත්ම රූපය. දැම් මේ දෙකෙහි පැවැත්ම. නාමරූප දෙකක්. සත්වයක් ඇවිදිනවා සත්වයක් වාඩිවෙනවා. සත්වය සක්මන් කරනවා සත්්‍යෙක් ැතපෙනවා නොව නාමරූප දෙකක් පමණි කියන මේ මනසිකාරය දවුණු කරන්න පුළුවන්. එනම් පිට මේ ඇවිදින හිටගෙනෙන් වාඩි වෙලයින් සැතපෙන සිවල් විරිය්වෙම සතිපට්ටානි වඩන්න පුළුවන්. එම නිසා මේ භාවනාව ජීවිතයට සමීපයි. එනිසා මේ භාවනා ක්‍රම. විස්තර විභාග වශයෙන් අපි ඉදිරියේදියබට වරකර දෙෙන අතර අද අරහං බුදු ගුණේ අරථ ටික නැවත අපි විස්තර කරගම්. ත්‍රම අරහංගුණේ මකක්ද පලවෙනි අරථ කෙලෙස් සතුරන් නැසුවා. ඇයි කෙලෙස් සතුරන් වෙන්න. මේ සසරගමන මේ තරන් දුක්දුන්නේ කවුද. කෙලෙස් රාග දේශමෝ ප්‍රධාන වශයෙන් තවත් කෙලෙස් කීපයක් අපි සැජ්ගායනනා කලානේ නම්වශයෙන් මාන දිට්ටි විචිකිච්චා තීන උද්දච්ච අහිරික අනොත් අප්ප කියවා. ඇ මේවා තම අපේ සතුරෝ. මේ හිතක වැඩියම පහළවෙන්න මේ රාගදේශ මෝ දවස ගත්තොත් ඒ දවසේ වැඩි වෙලාවක් ගතවෙන්නේ රාගදේශ් මෝහයන්ගේ. හැන රාගය කියන්නේ ඉෂ්ටාරම්මණය ඇලීම. පේ රූපයක් සබ්දධයක් ඇතිවුණ වෙලාවේ ලැබුණු වෙලාවේ අරමුණ සුභය කියලගන්න. අ කාම්වස්තු කෙරෙහි තේමයි. ස්වාී භාරයාවන් කරේ දූ දරුවන් කෙරෙහි යානවාහන ග බල්දරුවන් මෙ කෙරෙහි බැඳීමට ඇලීමටත් ලෝබය කියලා න. ලෝභය තන්නාව සතුරෙක් වශය විස්තර වෙන. සතුරෙක්ක න සසරගමනෙම දික්කරල දෙන්නට දුකට වැටෙන්න්නට නිරයට යන්නට ප්‍රේතුලෝකට යන්නට තිරිසන් සත්තු වෙන්නට අපට හේතුවනා මේරාගේය. හේතුවනා, මේ දේශ තරහකයන් අනිෂ්ඨාරම්මන ගැටන. කැමතිදේ වෙනකන් රාගෙන් ඉන්න. ලෝබෙෙන් ඉන්න කැමති දේ නොලබෙන ගොටම පහරලත් සරපයකු වගේ කීපෙනවා. එ කීපීම නිසා කරන්න පුළන් දරුණු පාපකරම පහක්තිය. මව මරන්න පෙළබෙන පියාමරණ රහතන්වාසමරන භාග්‍යතුන්ාසලගේ ලේසලවන සංදබේදයක න මේ ආනන්තරිය කරම පහටම මුල්ව වුණු දේශය එන සතුරෙක්. මුලාම සාත්‍ය දරමය වහලදානෝ අනිත්‍යදේ නිත්‍ය වශයෙන් පෙන්න්නනො. අසුබදේ සුභ වශයෙන් පෙන්න්නනෝ දුක්දේ සැපවශයෙන් පෙන්වා දෙනවා. අනාත්මදේ ආත්ම වශයෙන් පෙන්වාදිීල මුලා කරන සසරට මුලා කරන ගාති. දීට්ටි මිසදුටුව නැති දෙයක් තියෙනවා කියල මවනෝ අදරමේ දරමය කෙළ පෙන්වා දෙනවා. අවිනේ විනය කෙල පෙන්වා දෙෙනන හිති. කක්ලේෂේ තමයි දිට්ටි ක් මේ දිිට්ටිය සතුරක්ද. දිිට්ටියය සතුරෙක් වෙලා මිච්චා දිට්ටිය වරදනය වුණ ගමන් සතරපායට පාර හැදෙනවා. එනකට තීන න මාන කියන මැනීම තීන කියන මැලිගතී. සමාරිට භාවනාගරනකට අපිට එන ක්ලේෂයන් තිීන බනාහද්දිම යි සමාර උපාසගම්මලට නින්දයනවා. එක ඇන්නේ වාඩිවෙලා න්නවා සමහට කෙලින් ඔළුව කෙලින් තියන් නිදාගන්නත් පුළුවන් තිනේ. සමාට ගිහිල්ල ඔළුව වැට නවා සෝවාන නොට ංකිවේ කිව් කියලා වැටනවා ගැස්සිලාගේලික පාට වැටනවා. හයිෙන් සද්ධයක් කවත් ඒත් ගැස්සිලනම්. දැ මේ ධර්මය ස්වභාවේතම සංසිදීම් බහුලයි. දැන් විශේෂෙන් අද දේශනාටිකක් සැරගති අඩුයි. අපිට මේ සැරෙන්න්න බෑ මොක බුදුජාණන්සේ මුල්රගත්තේ. එතකට අපට මේ සැරට කියන්න බැහැකොහෙත්ම. එතකොට සැරගත් යා අට වෙනකට සන්සිදීම් වැඩිෙනවා. සමට දේශකයන් වහන්සේ සංසිල සමාධිය වැඩිවෙලා උන්වහන්සේස්තත් වෙන්න ඉද තියෙනවා අස්ත්‍රාවකයන්ටන් ඉින්දයන් හිත මොක සංසිඳීම් බහුලයි. ප්‍රසාද බහුල ප්‍රසාද බහලකොට පුුදුම දිය සැනසිල්ල ඉතට එැනට දැම් බලන කොච්චරවත් පීඩාවෙන් ඉන්න වෙලාක. හිත වියවුල් වෙලා තියෙන වෙලා. අපි හිතුවත් මාගේ බුදුරජාණන් වහන්සේ අරහන්නම් වන සක අරහන්නම් වන සේක. අරහනස අනික් භාවනත් කරන නමුත් ගොඩම්මහිතවුල් වෙලා සංසිඳීමක් නැතිවෙලාකුණත්. බුදුරජාණන් වහන්සේගේ රූපකායත් බුදුරජාණන් වහන්සේ ගුණකායත් අපි වෙනහි කළොත් අපිට සංසිඳීම ලබන්න පුළුව. ඒ ස්ුවපත් පාවේ ලබන්න පුළුවන් සමට නිින්දයන් නැති ප්‍රශ්ණයන් දැන් අපට පේන විදිර නින්දය නො. ඇයි මේ භාවනා වැඩීමෙන් අපටම දැම් පෙනු මේ කොච්චර සාන්තියත්. එම් මේවා භාවිතා කලොත් අපි අපේ ජීවිතේ. ඒ තැකට වෙලා ගදරකටලා ඉන්නකම එක තේරන්නේ ප්‍රශනයක් නෑවගේ. නමුත් ගමට නගරකට එෙලියට පහලිට බැස්සට පස්සේ මනතරං කලබල ස්වභාවයක් මේ සමාජය තුළ දකින්න ලැබෙනෝද. නොසන් සිින්දී මද අපිරා දවල් දොළ හටිතර බහින පාරට. කුඩයක් නැතු. සසර කතරට බැස්සවගේ දැනෙනවානේ. මේ හසර කතරවගේ හ වේලෙන ගතිය නේතු පිච්චන ගතිය ඒව තියෙනවා. ඇතින් මේ ඇඟ පිච්චනවා මූන පිච්චිනවා ඔලුවපිච්චනවා අත්පිච්චෙනවා අවුවෙන් සමාට කකුල් දෙකත් පිච්චන සෙරපපු නැතිතුවිට. එ මතක් නො නිරේගියෝොත් කොයි වගේ පිච්චේත්. එතකට මතක්නවා වල් දොහට තැ මතක් අ අපි හම්බන්තර පැත්තේ හෙත්තේම. ඉතින් දවල්ට බැහැ එලියට මතක් කර ගන්න නො නිරේදුකමට වඩ වැඩි කියල තමන් නිරේයන් ඇතිවෙන්න වීර කරඩු. එවැනි රහතන්වාස ලතිී ඉඳල තියෙනවා. සිතුල් පවවේර අඩිඉදල තියෙන ස්වාවින් වහන්සේ ග්‍රෂ්ම සමයේ දවල් දොළහට මධ්‍යානයට ගල උඩට වෙලා භාවන කර ඇයිෙ ලැහොම සාමින්නාරක කියෙන මම්ම නිරේ සීකරගෙන භාවනාක තුරමට වීර ඇති වෙනවා. සීත සමේ මහරාත්‍රිය එළිමහනින්න සීරකුත් නැතු අඳනෙ පිටින්. ඇයි මේ සීත නරකයේ සීතල දැල්ලා දුකදැනෙන්. එහම වීර කරන්න ලැබෙන නොනමුත් පේනවාර කරකස වෙලාවේ සිත සංසි එෙන්නේ. භාවනාව කරගන්න ලෙහෙසි වෙලාකුත් නෙවේ මේ වෙලා. අප භාවනාවක් සාන්තව වඩන්න පුළුවන් ගෙදරටිල නාලා ඇඟ හෝදගෙන සංසිඳීමෙන් කයත් සතපාගන්න ලැිච්ච වෙලාක සමාධී වැටන වැඩි. නමුත් වැඩටගල දාඩිය දාගෙන බස්වල තෙරපිමින් ඇවිල් ඔවේ අවෙන් පිච්චිලා ඕොමඉන්න වෙලා මොනතරන දාහයක් තිය එවැනි වෙලාක නමුත් බුදුරජාණන් වහන්සේ සිහි වුණොත්. භාග්‍යෝතුන් වහන්සේ අරහන්නම් වනසේ අරහම්. හිතන්න පුළුවන්නේ යන්න වාහනක වෙන්න පුළුවන් පයින්වෙන්න පුළුව. හිතේ වැඩකරොත් බුදුගුණ අර ර්‍රශ්නය ඇතුළෙත් සීතලත් දෙැනෙනු. සිසිල් බව දැ ඒ සි සිල්බවෝ ලබන්න පුළුවන් වෙනවා අපට මේ මනසිකාරය දියුණුනාව දැන් බුදුගුණ වඩන කෙනා පුරදුනාට පස්සේ මේක වඩන් ැතුවම් බැ සබත් කමටහන හැමතැන්නේ වඩන්ඩ පුළුව. මූලකමටාන කියල කියනෝ ආනාපාන සතියාදි කමටහන් වලතු. ඒවා වෙනම වාඩිවෙලා වැඩිවෙලාවත් දියුණු කරගන්නවා එක තැනකින්දග. මේ සබ්බත්කමටන් හතර සැමයිරියවකදිම දියුණ කළ යුතු වෙනවා. එක ආරක්ෂා පිෙන චතුරාරක්ක ගරනිිකයෙන් බුදුගුණමට ධාරක්ෂා කරන්න. මකද ලැබෙන ආරක්ෂා අපට අසත්ධරම යහලහෝ මිසදුර ඒවල් දැනගෙන හු අස්ශ්‍රද්ධාවක් ඇතිවෙනවානම් ඒ අශ්‍රද්ධාවට පිළියම තමයි බුදුගුණ බාවන. ශ්‍රද්ධා බහුල වෙන ප්‍රසාද බහුල්ල වෙනවා. එවැනි කෙනා අන් කවදාවත් අස්්‍රද්ධාවට පත් කරන්න බැරි කෙනෙක්ෙන ගුණන කියල අපහද වන්න වැෑඇතකොට භාග්‍යතුන් අහන්සිගැන. ඒතමයි අශ්‍රද්ධාවට ආරක්ෂාව ශ්‍රද්ධාව. ඒක බුදුගුණ භාවනයි ලැබනි කාරක්ෂා. මෛත්‍රී භාවනාව නිතරම සුවපත්වේවාගෙන සංඥාවතය වැඩින්න්නේ හැමදිීමම සුවපත්වව කියන සංජා.ඒ සුවපත්භාව හිතවත් මැදහත් අහිතවත් වශයෙන් පතනකොට. තමන් සුවපත් වනවා. දැමි වචන තට ඉතන් නිතැන් මොකදවෙන්නේ. හිත සුවපත්ව. ඇම සමත භාාවනාවලින් කරන්න මවා ගැනීම අපි. නැති දෙයක් මනො නැති සුවපත් බාව හිතල හිතල ඉතල අපි ඇතිකරගන්න වචනෙන් කරගන්න මේ මනසින් හිතී. ඇ හිතන් අපි ලෙඩහදාගන්නෙත්. ඔොලුවරි දෙනවා අමාරුයි ඔක්කොම ප්‍රශ්න කොහති. හිීතේ. බනාහන්න බෑකම් වැලි ඔක්කමතියෙකොයිද කහිතේ. නිවන්දකින්න බෑ අමාරුයි කියන හිතේ. නේද. රාගය කොහෙ දෙන්නේ. හිතේ සමාට අපි ආරම්මන බලෙන් ඇතිකරගෙන රාගේ ඇති කරගන්න. ඇත අරම්මණ දිහහා බලලා ඇති කරගන්න නත්තන් නිකං ඉන්න පුළුවන් නෑ අපි බලෙන්ම හිතින් ඇතිකරගන්න සමාරවිට. දේශය ඇතිකරගන්න පරනරමුණනස් සකර රඩුවවෙච්ච එකක් කරරි රහාවෙච්ච එකක කරි අපට විපතක් කරපු ගෙනෙක්රරි අප සහිකරනන. මේ හැමදේම සිතින්. සිතින්මයි මේ ලෝකේ පව තින්න එහෙන. හැමදේට මුල සිත නිසා. එහම් ඒක හොඳ පැත්තරගත්ත අරහන් ගුණිතන ගන්න හිත සුවපත් වන. මෛත්‍රී භාවනාවද යන්න සුවපත්ව වන. මෛත්‍රීස් ත වැඩියෙන් වඩනකොට. දේශය අඩුුවෙනවා. දේශයේ රැකවරණේ තරහට රැකවරණය මෛත්‍රී. ස්වනික කෝපය ඇති වෙනෝ න වඩනකොට භාවනා මෛත්‍රිය එයාගේත සූපත් වෙනවා. දැම් මේ භාවනා ඉදිරියටට අරකට තරහෙෙන් අපිට බාදා එන්න පුළුවන්. ව්‍යාපාදකෙන නීවරණය. කාමච්චන්දයෙන් බාධයි එනවට තමයි, රාගේදුරු කරන්න ඉල්ලඟ භාවනාව අසුභහෝ කායගත සතති වඩනොක තිස්කුණ පේහෝ නස සීවතික දෙකෙන්ක් වඩන පුලුව. තුොර ඒවා වෙන වෙන වෙනහිරකොට. ඒ දුරුවලය දැන් මෙතන වෙන්නේ දේශයට පිළිය නැ ආරක්ෂාවතියාව. තුංගෙනෙකු අපිකෝ කායගතා සතිය. කෙස් පිලිකුල් ලෝම පිළිකුල්ල නියපොතු පිකුල්ල ඇරඒ සංඥා වරගෙන වඩනු පිළිකුල් වශ දත් ඇට පිළිකුල්ලි සම පිළිකුල්ල මස් නහර ඇට ඇයට මිදුලු වශයෙන් මේ කොටස් එකකින් එක එකින් එක වඩනකොට වරන සන්ටාන වශයෙන් ගන්ධ වශයෙන්මනී කරනකොට. ඒ භාවනා වඩන කෙනාගේ හිත අසු බේ වැඩෙනවා. සුබ සඥාව ගන්න වෙනෝට වැඩිපුර ගැන අසුභ සංඥා. ජීවිත පපාවවා කෙනන ේ මෛත්‍රයත් වර්ලනය අසුබෝඩන් එතකොට සංසින්ඳදීම එක්ක තමයි අවබෝධඥානයක් ඇතිවෙන මේ කයේ තිගෙන ඇමදීම දුගදයි. මේක පවත්ත ගන්න බැහැස් සුගදවශය. මේක සුභවශයෙන් පවත්වන්න බැරි දෙයා. අසුබ හයක් එනම් කෙස් ලොම් න සියල්ලම පිළි කුලටත්වෙනවා දැ මේ වාහග නි සත්වයා. එක පාඩ තරන්නේ ම අසුබයි මේක දුගදයිකර තේරෙන්න හැ. නමුත් තමන් බලන්ඩො නානැතු දවස් දෙකක් දිරටියයොත්නද උනහෙමැදුනම මොකද වෙන්නේ තමන්ගේ සරීරයේ තමන්ටම ගඳගනට. තමන්ට අසුචිවලා කසුචි ගොඩක් වශය වැටහෙනවා. සඳහන් වෙනවා දරමේ නොසෝදකු අසුචි වලක්වාගේ. තමන්ගේ වත ගණ්ඩවන ඇවරු හැටක දගලේන්න? දු හැටකව අසුචි ලත්ත මේේක ඇකෑවා අසුචයදුන බැහැරගෙන එබැයි කොටසක් නිතරම තියෙනවා. එනම් වයසත්ක මැනගන්න දුගදහම් නස්සුචි පිනක් තමයි නිතරම මෙරැගෙන යන්නේ කොල්ලඹ යතත් අසුචි අරන් අපි යනවා ඉහලා යන්නනේද අම්බන්තර යතත් අසුචයරන් යනවා. ඒක දාල යන්න පුළුවන්ද බෑ එ මේ සරසාගෙන ලස්සනට ගියාට ඇතුළේ පුරෝගෙනින්න්නවා. සමාට එඒ මේ වයධ පිටවුණනාාව තම මේක පොටිගණදක් එියට එන්නේ සමහර විටේනවා සමාර ගන්ධයන්න එනවා. සමාරට ගඳ එන්න සද්ධ විරක් ඒවත් යනන ඒ ස්ොරූප මකද වායෝධාතු කොහෙෙන් රි බැරවෙන්ඩ උඩිුත් පිට වෙන පහල්නුත් බයින. ැ එතකොට තිකත් තේරන මේකක් දුගදක් තිබිල තියෙනවා මේ කොච්චර ලස්සන ටිතිියත් මෙයාගෙ තියෙ ගඳක් ටික වෙලා දැන හැබේ මතක තියවා ආයරූපය දැකකම වසඟ වෙන මුල්ලා වෙනවා. ඒ කද අපිටම සුබ සං්ඥා මච අහරගන්න නොවක්. සසරපුරා ලස්සනයි සුබයි හොඳයි මගේ මයි කිය කිය මෙඔ වරණනා කර කරනට දැවුනත් වැඩිපුර ලෞකිකොලෝකය කරන්න රූපේ වරණා කරනවාද නැද්ද. රූපය නිමිති හොයන්න නැද්ද. අසවල්තන ලස්සනයි මෙතන ලස්සන ඇයි බෙමලස්සනයි නහයලස්සන එකටලස්සන දතලසන හං පවාලස්සනයකට හය නො එකන්නක් හොයනවා. නු ජානශ රූපේ ස යායන ද ලා කෙස්ට කෙලිුල්ල ලෝමම් පිළිුල්ල අඩු කොයි ට සසරින්ම්මි දෙන්න පාරහඇ දෙනවා හැබයි හිත නේවනෙවේ වෙනවෙන් දේවල්. සමහට මවාගත්තු දේවල්තියෙන්. තේරෙනෑ ඒකට මුලා වෙන ඇත්තට තියෙන ඇගල තන නෑ. ඉරින් මේ මායාාවට හු වෙන රූපේ සුභ සංඥාව පි වඩල තියන නිසා සස්රති අුභංඥානය වඩල. ඩිය සුබ සං දැක් කියන දව්‍යලෝකින් හම චුත්ත වෙලා මනුශ ලකට ම කවරවරි. එයා වැඩිපුරගෙමති ලස්සන රූප දකින්. රූපේ තන්නා වැඩිමකද දෙව්‍යාංගනාව දි්‍යපුත්‍රය දැක නෙන්නේ. එ පිය ප්‍රියවෙනි සුබ දේවල්ටමයි. ලස්සනට මල් බවාගනින් අර පිරිසිදුකමට ඔක දේලෝක එහෙම හිටි දැම් මතක නැතුවට රයාට සංඥාව පුරුද්ධත් තියන ලස්සන දේටිටියයන හිතයන. පෙරේතලෝක වගේගේ අතුවාන්නේ කුස් සීදුල් පුරෝගෙනනින්නවන ඒද ගඳගහ. නා ඒ අදුරගන ලේසි පෙේතුලො. ගේවටට මලක්මත් හින්දගන්න නෑ කනව බොනෝ නිදාගන්න. අතුගාගන්නවත් නඒ පෙරේත ගතියක් ඇයි පුරුදු වෙලා පරේතු කොමතිෙන් අ සුජ ගොඩොලනින් අපිරිස්ත බා නිරේෙන්මගේ විලන අපට පේනෝ නිතරම රෞද්්‍ර පයෙනුමෙන්ම ඉන්නේ. තරහෙම ගහන්නමයි හොය පපන්න මයි හොය එහම කණ්ඩයම් පවන්න න ඒව ලේස් ච ආවිධතේති. ඒ ර න්න ඩක්රගත පුළුව ඒකද යම් පල්ල වගේ. ඉ මේ ගති පුරුදු එන්නේ. එම නිසාම අසුභ සංඥාව පුරුදුනෑ සුබසංඥා හොන්ට පුරුදු කරගෙනයවනනා අපි. ඒ පුරුදු වීම නිසායි කරූපයක් දැක්කොත් ප්‍රසන්න විදියට ඒක මුලාවෙන ගති වැඩි. තිිකක් වෙලාගීන් තමයි බණමතක්ව දුක එක ඇන දැන් පූපය ලස්සනයි. හොඳයි කියලා ගත්තා අපි තුම් බස්සේක යන දෙන්නන්නේෙක් දැ ල ග බල බල යනවා. ඒ ම අන්තර යන දෙන්නෙක්ල් එක්කනෙ කම්මන්තර නගරට නත්තක් එකට තංගල්ලයෙන් බහිනවා. ැ ස්ශ්‍රියනම් බහින්න තංගල්ලින් පුරෂයාය යන හම්බන්තට දැම්මකද වෙන්නේ. තංගල්ලිදි රූපයේ ආශ්වාදය අහිමි වෙනවා. ඇයි දැක්කයේ මූන් ඒ කොන්ඩෙටික ඒ හිනාපොඩ්ඩ් ඉවරයි.ර ස්්‍රියයනගත් බැදන පුරුෂයා කරේ පුරුෂයා දැන් යන ම බහිනෝ. තංගල්ලෙන් බහින මේ නංගේ අරාජය ගැන හිතේ තානේ අය හිනාාව කවදායි. දැන්නම් ඇති සම්බන්ධකන් ඇති කරගෙන තැෑ බහින්නේමක් කරි සම්බන්ධයක් තියන් යනවා. ආයි කතා කරන්න පුළුවන් ක්‍රමතියර නිසා. කොම නමුත් අරසනය ඇද බසයෙන් බැස යන්නේ සත්තුච්චින්ද දදු කියට. අනේ කවදා ඔබෝ ඇලි හමුවේදෝ කියලතම යන්නේ. ඉති සිටවද ගීත මුම නොමින් ඉන්නවා. ඇර ද්‍රූපය මෙනේ කර කර මවමවා රසමදින්න ඇද අසුබෙද වඩුව. නෑ සුප සංඥාව අසුභ ගැන කතාව වන්නේ. කියන නුපෙන් යාමයි. අට බස්සගේ දැක්කේ ඒ බස්සගේ දැකල දැන් ඒක කොච්චර දුර ගියාද. මත්ත කෙට ගියා ඊට පස්ස දුර දෙක ගියාම සමට රන්ඩුවල්නුත් කෙලවරගෙන වෙලාවල් ති ඒම ප්‍රශ්නත්තියෙන වැඩිදුර යනකොට. ම මේ රූපයේ ආශ්වාද නිසානවෙන් රූපය මකක් කරන්නද කන්න පුළුවන්ද රසවිඳන්න පුළුවන්ද දිවෙන් බෑ එම රසයක් නෑ. ත මේක ආශ්වාද රසේවින්න ඇැසින්. ඇසර දැනෙනවද? නෑ හිතර දෙනෙන්නේ නම් ඇසමුල් කරගත් චක්කො විඤ්ඥානය පාද කරගෙන ඇසයි රූපය විඤ්ඥාන එකතු වෙලා අන්නේ වෙලා හටගන්නවා ඉස්පර්ශ. ඉස්්පර්ශයේ නිසා වේදනා හටගන්න. ආනෙ වේදනාාවේරි තමයි රසේ විඳින්. ඒම ගොඩක් වෙලා මම්මි කියන තරම් වෙලා යන්න හැ. අර මුණයිතිං දකින්න විර යඕන දක්කිනකොට විින්ඳලා ඔක්කොමකරගන තිවර සමරයි විවාවෙලත් තිවර හිතින්. ඇත්තරනෙවෙේ හිතින්. ලමයිල ිලත්වරඔය ිහල්තින කතා කරේ භාගනයේ සංගරක්්‍යත්තෙරන්හසේ පවන්සල්ලක මම ගෙදරජගිහිල්ල එලූවාරගෙන පැටවත්හදලනේද කසා දෙපුුත් බැඳල ලමයත්තක රත් එන කොට නෝනත්තයක ලමය වැටන පාර නොවට ගැවවා කාටේ ගහලතින බලන්නකොට. මහතරුන් වහන්ස ීසට රහතන් ආදතක ගහදීම. ආහා නම ම්‍ය ඔබේ බිරිඳනබට ගැහැනයට ගහගන්න බැරිකමටද මට හන්න. දුරගේයාාද නැදීත. ඒ හිතින්ම්මවනවා. දැන් ඒවගේ මවාගත්තු ලෝකක තමයි මේ අපි හැමෝම ඉන්නේ. මේක ඇත්ත දැක්කොත් මේක මේ විදියට ඉන්න බෑ ඒනම් මහන වෙනවා. නිවන් හොය යනවා අපි මේ මහනවඉන්න ඇයි තාම් ගෙදරින් එක ප්‍රශ්න තිනකයක කියවක් යුතුකම්තිය කියයි. ඔය යුතුකම්නේ ප්‍රශ්නණ මිනිස්සුන්ටති ද අම්ම තාත්ත බලාගන්න ඕන කියනවා. නංගීන්නවා කියනවා ළඟට තව. ල්ලිට ද් කරන්න ඕනෙකි නවේ ඔක්කමකතන්දරයි. ප්‍රමාදය. එහෙම යුත්තුකම් තියෙන ඔබ ස්වාමියාවට කෑමවියන්න ති ඔබ ළමයි පාසල් ගෙනියන්න ඉන්න ඔබ අද මහපාරය මැරුුණොත් හෙට යුතුකම් කරන්නේ කවුතු. අන්න ඒ අප්‍රමාදය අපි හිතන්න තරන් අපි එඩිතරනෑ හිතහයියන එනිසාපි කල්දානු මේක තව කල්ගිහිල්ල පුලුවන් ඔය නභාවනාවගේ ඇති දෑම්මක් හදිස් සිවෙන්ඩෝන අපිට කල් තියනවානි. කල්යකි ඉන්නකොට දන්නමනය පනගිල්ලා. ආ එහෙම අප සසරිදිත් ප්‍රමාද වන දැනුත්ත සමහරයි කඩාගෙන විදගෙන නවයිති. නමුත් හැමෝට මෙන්න බෑහෙම නතේ අපිටඩ බිදන්ගිලලා මහුන කියලා නිත්තේ පලිනෑනේ මට නිසා යෝජනා කරන්න බෑ උබටත් ල්ලා මෙහම පැවිති වෙලා ගුණපුරන්න කියලබේ හොඳදයි එන්න පුළුවන්න ආවත් මේ ජීවිතේ නිවනට මයා ලොක සොයයක්ක ට විදගන්න පුළුව. දක්කලින් තොර වූ සැපයා දුකින් තොර සුවයා. ත බ්‍රහ්මරාජයන්ගේ සුවයමොනගේද තනි වූයේ බ්‍රහ්මයාවැෙනෙන්. බ්‍රහක්්මලෝග අව්ව වැස්ස පින්න මැසිමදරුපීඩා නැත. කාමපීඩා නැත ඇයි ස්ත්‍රීපුරු සභය දෙයක් නැති නිසා. එහෙම කාමාරම්මණයන් ගන්න තැනක් නොවර නිසා. තොකට පැවිදිජීවිතය නිහට වගේවූ තනියෙන්. ඒ හරිට බ්‍රක්්යකුගේ ජීවිතයක්ක සමානයි එනිසා මේ දේවල් අත්හැරල පැවිදිවෙන්න ආවොත් එයාට පුළුවන් මේ සුවේ මේ ජීවිතයම වඳගන්න එනම් මෙක් කරන්න බැරිිය නොේ කේතුකාරණ අපි හිතන් ඉන්න අපිට බන්ධන තියෙනවා මේවා තැරල යන්න බෑකිය හරිද ඔක්කෝම අතහැරලාව ආබ මොහති නම් මෙයාටමකද වෙන්නේ හිත සංන්සිදෝ ගන ලැබෙන දරමග ගන්න ලැබෙන වෙන වැඩක් නෑනේ බනපොත් කියවන භාවනා කරන බුද්ධ වන්දනා කරන නේ කවුරඩියාව බණටිකක් කියයා දෙන මෙ ධරම දේශනා කරන කුසල් ඇස් කරගන්න පිණම් පෙරුණු ජීවිතයක් නිවනට සමීපම ජීවිතයක්. ඇැබැ හරියට කරගත්තොත් තමා. ඒක වරදගලල් එතනත් ජීවිතය ගහි ීවිතය වගේ හදාගත්තොත් දේව ඇඟ විතරයි හිත මහන වනේ නැතිවනොත් අයියට වඩා අන්තයි. ඇයි හරියට ඇත්තෙත්න්නේ ඉතින් විඳ විඳද ඉන්නන අතහැරලම විල්ලමේ මාර්ගෙට බැස්සගත්තු අන්න එතන සුවයක් එනම් අසුබේ වඩන වනං අපට නිරාමිස් සවය ලබනට පුළුවවාන්. අමුරත සෝය කලදම මෙතක අසභ භාවනාටක කිය අමෘත්තිය වලනනායකි. ඒ අමරෘත්ය වැලඳීම සමාන එමකක්දරස්සේමි රූපයේ ඇත අසභාවඉදැකිනවා. මුලාවෙන්නේ අරවගේ වේදනාවෙන් සැපෙන් මු අතන සැපයෙන් හිටිය නැතිව වුණනාමදදුක්කයි. ඇ දකිනකන් දුක් යි දැක්දවසට අර දුක්ොක්ක මතකල ආයි සතුට. යිනති වුණා ආයි දුක්කයි. ආයි දුක් වන ආයි සතව නතු මින් රැවටෙන්වා දුක්කමින් දක්වෙදි නවා. දුකටත් විරාාවටතා සැනැතිවීමනි සඩ ආන්ඩ සිතිින් ගීත ්‍රපණයරකර කල්පනා කර කරනේද එන්න බණභාවනාටිකම වෙන්න හිත අ අර කල්පනාටිකමයනවා. කාම පරිදාහයට යොමු වෙනවා. ප්‍රාග සංඥාවට යොම වනවා. ඒ හිවස් සැපයි කිය හොයා හොයි නමුත් මේ ගෙතියෙන් මහ දැවිල්ලා දැම් මේ දෙන්නෙක් ගැනගතා කරේ ඔය දෙන්න අතට තුන් වෙන්න එක්ක නො. ඉස්්‍රී පාර්සවෙන් එක්කනෙක් කරේ පුරුෂ පාර්ශයෙන් කෙනෙක් දැන් මෙනී කරකර ඇලීමෙන් ආදරෙන් ඉන්න යයි මා වෙනුවෙන්ම සිතා සිටි. මගේ පෙම්බරයේ මගේ පෙම්බරා නන්මය ඒ පෙම්බරා වෙනුවට තව වවා පැස්බරෙක් මොකද වෙන්න අර ප්‍රේමේතනමිවරයි. ආ ඇතිි දන්ත දෙන්නා ජහතින් ඉන්න දෙන්නේ යනවා දේවල් ගහනවො අඹරනවා ගම් හැඳි ගෑවිලා පල කියලා කියන්න. ඒ අත්තරම ප්‍රේමෙනන් තිබුණේ ඒනම් මේ ප්‍රේමයද නෑ බොරුවක් තමන්ගේ සත්‍ර වෙනුවෙන් තව කෙනෙක් පාවිච්චිකර ආශ්වාදය පිණිස. ඒ ආශ්වාද තමන්ටයට තව කෙනෙකුලත් ලැබෙන දැනගත් දවසමයා කිපුණා ඒකනේ අතගාපු අතින්ම බෙල්ලකපන්නේ. පෙර ආදරයෙන් වැළඳගෙන හිටපු කෙනාම ඉස්පරිසකටපු කෙනාම අපි දැකර අතීත දැක්ක මේ සමාජය තුළම දෙැක්කා තමා අතිම පිහෙන් පෙම්මතියගේ බෙල්ල කපනු. පිහෙෙන් අ න මට නැත්තන් තවගෙනකුට දෙන්න නෑ එහෙම දාහයක් තියන ඇත්තටම ලෝකේ. හමන්ට අයිති වෙච්චදේ තවගෙනට අයිති වෙනකට හරි අමාරු බලං ඉන්නබෑ. ඉතින් ඒවෙලාවට දාහයෙන් ගිහිල්ල ප්‍රාණා අතකු සල් කරගන්න නැතු. දේවාලවල ලලා පොල් ෙටිබිඳින් නැතු අපරාදන පොල් ගනංකාල පොල්ගන්නපුලුවන් නේද අඩුම ගණන ගහලේ කරගෙන නන්කවන් එක දාලා නෙන්නන ඒවග හණඩ ඔන්න දරමය වෙතාවනම් හිීත හැදෙනවා. මොකින් දීත හැදෙන. ධර්මේ දැ අහිමිවීම් සයාල දරාගැනීමේ ශක්ති අපට දෙන්නේ භාග්‍යතුන් වහන්සි රු. මේ ස්වාවින්නාසල මේ සුවෙන්න් ඉන්න දුක නැතිකරගෙන මොකින්ද. දරමේ ශ්‍රී සත්ධරමය කියවීම මේ අට්ට කතාව කියවීම ජාතක දේශනා කියවීම ඇ පුදුම ප්‍රීති ප්‍රමෝදයට සිත පත්වනවා. සූත්‍රදේශනාව කියනකට අනේ සාදු සාදු කොයි තරන් වටිනවාද කියලලා ප්‍රීති ප්‍රමෝදයකට පත්වනවා. දැම් බලම ප්‍රීති ප්‍රමෝදයට හේ තුබල කැටි මම් පඩි සූත්‍රදේශනාාව මතක් කරන්න මච්චිම නිකායිතියන ධන්ත භූමි සූත්‍රේ. මේ දමනයවීමේ භූමිය ගැන කියන්. අච්චිරවත කියන ස්වාමන්නාන්සේ අරං්ඥක කියන කුටියක රජගහනුවර වේලු වනාරාමය අසල කැලේ කුටියක වැඩඉන්නකොට එනවා ජයසේන කියලා බිම්බිසාර මහරයිතුමාගේ පුතෙක්. එතුමා ජංගා විරට දවට ැගුත්තර ිනිස් අවි නෝනික ෑම කාලනග ඇග හින්න්නවාගේ රජවරුත් හෙම වැඩක් නෑ රවරන්ට ඇැවිදි. විද නකොටම ැලේද හම්බුුණම මේ අචිරවත ස්වාමින්ාසේ ස්වාමින්නාසේ අහඹුවුණන තරුණු සයින්සගැෙන. හම්බෙලවූ සමාධිය ලැබෙනවාගෙන ගැත්තද මෙමාර්ගයේදී. ස්වාමන්නනාාසිති කිව්වා මටක කියන්න බෑමොකද කියලොම්ට තරු ඇැත්තම් ට හසක්ක. යි ප්‍රශ්නනාහානවන් හිටවසක නෑනෑ ස්වාමවිින්නාාස ප්‍රශ්නහන්නෑ වහන්සේ කියන්න තේරුුණොත්මං පිළිගන්න නොතේරුුණොත් මං එහෙම බැහැලයන්නා කිව්වා. තින් දේශනා කරාට පස්සේ. ඇජතු මිකුමාරය පිළිගත්වෙන ඒක නම් න්නබෑ පිලිවෙත් පුරල හොම සමාධයක් වඩනාගෙනක වෙන්න බැරිදයක්. හෙල අන්නගිය මසතුට. ඇට මේ වාන්ස රන් න්සේ ාගතුන්සේ ඇැවිල් හවස වල ොච ලස්සනදේ පරිසේ ක පත්ත ස වැඩින්න කැලෙ කුට වල භාගතුන්සේ වවනරාව පුදදු කුට වැඩින්න සුගන්දකුට ප්‍රශ්නයක්ාවකාට අන්න පුලුවන්න කොච්චරදයද ැන් අන්න මොන ප්‍රශන තනය විසන ගන්න. දර්ම ල ම ද පිට ගන්න දරම සදරම කා ප්‍රශ්න චි මක පට න කියල ආබෝක කරන් ැගල බැහල ගියුත්තම ලක්්ච ආනක සවාන්න සරත් එන්න ඇතිනේ ඇවිල සාානසික හ ුණනාස්වාමික අචර ඔබ හෙම වන හො වෙන්න ොම කිවනන්ද. ඔබට කියන්න තිබුණ ගොන්නාම්බ දෙන්නේ කස්සනාම්බ දෙන්නේෙ කරි බැඳගෙන එනවා ැ කීකරන මොකද වෙන්න යා අදිින්නෙම? හිම හක්මන ගමනින් එන්නේ. හබ හික්මිච්ච දෙන්නෙක්ගෙනවන ඒයා හික්මීීමෙන් එෙන වක ආන වගේ තම ක ඔබ හික්මලලා ඇති නිසාතාව හෙක්මනදී කටයුතු කරන්නේ. ඔබ හික්මුණනා නන්දර්මය තුළල වට ඒ සංවරය ලැබේ නවයකව. ඉනකට යාලුව දෙන්නෙක් යැනවා කන්දකට දැගල් පරවත කරන මේළඟට ගල්ලා එක්කනෙ පාමල දදෙදති එය නගින් නමාරකෙන නිසා යා තිලලා අනිච්චාල උඩට ගන. ඇැගල කියනවා යහළුව මට ඈත පේනවා වෙල්්‍ය ආයවල්. උයන්පකුණු පේනවා. හරි ලස්සනයි. ඈත පේනවාද. යටඉන්න කියෙන මොන පිසුදු මට පේන. ඒක වෙන්න බෑ. කිවට පිළිගන්නම නෑයි. යා බිම අරවඩ. අස් යාලවාර කියලා හරියන්න ෑනේ පහල්ට බැහැල අතිං අල්ලගෙන බලෙෙන් නාගනුටට දැම්මකෝ පේනවාද. ඒකනේන්න. අතින්දිපෙනු නෑ. දැම් පේනවන. ආන බලන්න්න කොච්චර ලස්සන උපමාදනේ. ති බදුජාන්හස දන්ත භූමිය සවිස්තරව මේ සූත්‍රදේශනාවද කියනවා. ඔබ බලන්ඩ නැවතහන් උස්නය අනාගතය කව දරි බලමු ඉස්තර කර දෙන්න වටිනාදේශනා ති මේක මන්මේ උදාහරන නිටකුයි මොක්කද අපට ප්‍රීති ප්‍රමෝදේ ශ්‍රදධාධ ඉද්‍රියන් ඩනවාේ දරම කියවීම ති. අන්න වාසනාවතින විශේෂෙන් භික්ෂන් වහන්සලට වෙලාවතිෙනවා. ගීඔබත් අතහරන්ඩපා උත්සාහ කරන්න ධරමය හොයාගෙන කියවන්න. කියවනකොට අට්ටකතාවේ. ලෝකත් ගන්න පුළුවන් තැන්ගල දි ගන්න මේ සූත්‍රයේ දිනම් අටකතාවවෙල් ලොකු විස්තරයක් නැහැ නම සහර සූත්‍රදේශනා තියන ද සති පට්ටාන සූත්‍ර මතු ිින්ඩික සූත්‍රණ සූත්‍ර වලදදි විශේෂ විස්තර විවරන තියනවා. දි අටකතාවෙන් ගත් එකදයක් තියනීමතෙන් ද මොකක්ද ජයසේන රාජකුමාරය කෞද්ද කියලා කියලා තියන්නේ අට්ට කතා. සූත්‍ර දේශනා වෙන එම් බිම්බිසාරයිතුමාගේ තවත් පුතෙක් කියන එක තමයි අට්ටකතා එනම් මේවා ලස්සනයිනෙන ඒදරම කීවීමේ කොච්චරංසිනීමක් ලබන්න. දැන් මේ දරමයට ඇබ්බැහිවුනොත්. වශී වුනොත් දැන් අපි වශීවෙන්න්නේෙ කොරුපාදී දේවල්ලටන වශී වෙලා ඒව පස්ස කියලන විනිනාසවෙන්. දරමයට වසී වුුණොත්. වසීගුරුකමක් කරන්නට දරමයටට වසීවේවාගේට පුළුවන්න්නේ දැන්කර නිස්ත්‍රී පුරුස ීචකොළ බඳදරන රොඩී දැහැනනි පඳිනිද බැන්දම පස්සෙන්ය නවා ඇ මේ ෙස්කුුණ ප කරෙන බැදල ති කුුණ පස්සෙම. ඒ වෙනුවට කරන්න තිබන ධර්මයට බැදේවා. කරකව බෙද ොද නෑකේත් දැනට ද දරමයටටත් ආත්මොදුෂ්ටියනව කියලනේ නිමන් පතන්ඩි පගුවගේ. එහෙමනෑ ධරමයට අපි ඇලුම් කරනවා. ධර්ම චන්දී. එනම් මේ ධර්මේ වැටහෙන කොටස්. ගැඹුරු කොටස් වැටහෙෙන් නැත්තං. පස් එහගන්න තුරු කරලා. ඒකනම යෝජනා කලි අපදාානට්ට කතාව ජාතකට්ට කතාවගේ. තේර ග තට්ටකත් තේරෙනවනි ඕනගෙනකුට තේරෙන කියවලා මේ සූත්‍රදේශනත් කියවන්න නොතේරෙන ඕොන නැවත නැවත කියවන්න. අන්න ධරම රසේට බැසගන්න. එතන සංසිදීම ඇතිකෙන. අන්න අභ සුබ ඇයි සංඥාවෙන් ආපු අපී මේ ධරම සංඥාවෙන් අසුභ භාවනාවෙන් අසුභ අසුභේ වශයේ අවබෝධකරගත්ත මේ කමුරුත්තයක් වගේ යි මොන රූපයක් දැක්කත් ක් අතර මඟ අතරමං වෙන්න හස්ේ ගමනෙද අසර ගමනෙත් එහෙමයි ජීවන ගමනයවුනත් ඔය ගම බිමන් යද නැත්ත අතරමං වෙන්න නොන අපට පාරදි රූපස්සය අන්න යොත්මොවන්න ගමනයන්න වෙන්න දැ කොලම්ඹ යන්නේ මගදි ගාල්ලගතර පහිනවා ඇයි හොඳ රූපයක් අහුනා මේ ගාල්ලෙන් එක බැස්ස මාත් දෙස්සා වැරට යන්න වෙන්න ඇයි රූප පස්ස යනො රූපානවේ රූප එක රූ දොර එහෙම වෙන මිනිසු නැතුව අද ලෝක ඉන්න ල්ල මාති ඇදුවත් නැතුව න වා ති න කිීල ඔක්ොම ලෝගන් මේ නොය කරූපෝල්ට අහු විච්චන සකන මේ මයාාවක් මේ වැද්දගේ තොන්ඩුවක් වකීමට දාලාතියීම අල්ලගන්න. අහුනොත් තිගින්දිකට මේ කාමයන්ට අහුනොත් ගැලවිල්ලක්න න අන්තිමට මේ ඇගේ යටවත් ඉතුරුවේදල දන්නේෙ නෑ. හම මස් ඒව සියල්ල දියවෙලා අන්තිමට මරණයට පවා යනතත්වයට පත්චෙනවා සමහරය මේ කාමන්ට වසඟ වීම නිසාබෝ. බහලඇති දරුණු රෝගාභාධතියන මාරාන්තික. නොයෙක් විදි සීමාවක් නැතුව මේ කාමයට එබබැ වුණාට පස්සේ වැරදි කාම සේවනය පස්සෙ ගේියාට පස්සේ. යන්න මුලවෙන් මොකක්ද. රූපේ රපය මුලාවන නිසා ස භ ය ත් නිසා ෙව තිංගන්න පියවරවලට යන්නට පස්සේ දිගින්දිගට ට ඒව ඇබැ වෙල්ල අන්තිමටමේ අසාධ රෝගයන් වෙලදිල දුකසේ මරණයට පත්වවා සමාරයි. තර රණයම්පා වදිග න රූපයල ීම නිසා. තේලපත්ත ජාතික කියන්න නි කුමාරය කුමාරට කිය බොම් පරිස්සම යන්න කාන්තාාරෙන් එතර වුණත් පසේ බුද්‍රේමාන්සේ කියනව රාජ්‍යයක් ලැබෙනවා දැන් එනවා අල්ල මල්ලටිකුත්තෙන යාලෝටික. අර පස් දෙනාම කෙනෙක් රූපේට අහුවෙලා වෙනස්ස වෙන කෙනෙක් සද්්‍යයට අහුවෙලා මුලා වෙනවා එකග යක්ක්ෂණනියුන්ට. එයාල් කනම අබුන්ාවුන සධ්‍ය හායින අවගෙන ගන්දේ හුව වෙන රසේට හු වෙන කෑම්මවලට හවෙන පසට අාවෙනවා. හැබයි මේ බෝසණ වහසේ බැලුවෙන. පම ම ල් ප තිරනු දෙල් පාත්‍රයක් මෝවිි දක්වා දැන් ගටම පිරිල්ලතිය මේ ගාන්ත. න එකක ොඩ කෙල්නොත් බිද වැටන ඒ වැටන ැටනොත් ඩුව ෙලට ගන්න ලගන්න නැක්. මේ උපමාව. දැන් යෝග චට ම ලති යෝගාාවචරය බොහොම පරිස්සම එකක සිහ පවත්තන් යන්දට. ඇත මාරය පහර දෙනවා. ආනනෙහම නොවන්න මේ නිලිය නටන දැන මැ්ද ඒ පැත්වන්න නොබල යන් . ද රද ව. නේ පාත්තර ඔලු හලුනක් කමන්නෑගෙන ලන මොකදවෙන්නේ. කෙලීම කඩුපාර මාරයට හුන නොදන් බලන් නිවන්දකින්න පින්තිෙන ගඩත් තරුණ තරුණය ඉන්න. එයාල අන්තිමට ඒ නිවන් වගේක පැත්තක තිලර අරකට හුවෙන මාරයට. බැස ළමයි හැලා හදාගෙන ජීවිත. අවුල් කරගෙන් ප්‍රශ්නැතික මක දර්මේ පැත්තේ එෙන්්ඩාපු කෙනටම ගිහි ජීවිතය සාර්ථකන. දේ අත්තරීමට ැමති කෙනෙක් නමුත් අර බදධන දවුණනාට පස්සේ අ සහනකාරීව අසමගීන්තම ගොඩක්කයි ජීවත්ති. ඉති එතකොට අ යන්න තියෙන මග යන්නත් දැරවුණා අන්තිමට දෙකෙන්ම පරාදවනා වෙනවා. එනිසා සහ පැවැත්තුවත් අපිට පැහැදිලිව එක එකේවට අහුවෙන් ඇතු නිවන් මග යන්න පුළුව. ඒ ගැන ගමන් මග යන ස්වාමින්න් වහන්සල වනත් සමාට මුලාවෙල යනෝ. ඒ මුලාවිමට ඒතුවදම මනසිකාරය නැති බා අසභ සංඥාව. එන තාවකාලික සතුටක් වෙනුවේ සදාකාලික සැපලබන්න තියනේ දඩමමාග අත්තරි නොදනෑ. ක්ලේෂ දාහයන් ඇති වෙන ්‍රාගාධි කෙලෙස් දාහය නැතිවෙන්න පුළුව ඒවා යම්සනයකද මොහතකදී යම් යම් වෙලාවලදි වෙනස්ලය නො. අරමුණ බැරවෙච්ච වෙලා වෙනස්සෙනන එක සදාකාලික පවතින්නේෑ හිතක. ක්ලේෂ සතුරන්ගේ නතමි දෙන ගතියනෙ සතුරුණෙමේ නිවන්මගේ යන්න එනෝ යන්න දෙන්නේ ඇදගෙන යනවා. ඒම කරන සමාට තරුණ ළමයි මහනෙෙන්න්න අම්මලවිල් අඇදගෙනන. එක පැත්. අන්න්‍යවා ඒක තික ගෙදරින් ඇවිල්ල දැන්නනද කෙස්සතුරට අවුනුත් ඉට අන්තයි. කවරුත් අදගෙනයන මිය ඇදීල යනවා. ගෙදෙරින් එන්න කියැන අමලට තාකලග ම තන අම්ම ම විල් එක්ක නියයන්න මුගල මට කෙස්ස සතුර පහරදුන්න හොදර තුවාලයි දැංගෙති බේත් කරන්න නොකාලයක්. හොඳට පහරදුන්න. අපි ලඟටාවක ගම්මයක් තරුණ ලමේ විවාවෙලාහිටිය. එය දෙන්නවායි පැවිදිවෙන්. හැවිල් ටඩලේක්මක්ඇද මොකද නොනත්්‍යේ කතා කරන්න බැ දෙන්න දෙ පැත්ති. බඩේ කැක්කොමක ැදුණා. දසේ රෝහලේතින්දලා පස්සේ මේ කිව්ව අදැන් හරිියන්න සාමින්න්නාන්ස මේසරේ මං ආවට මාරය හොඳරම් මට ගැහුවක. එ ගහලතිින් බඩටත් ගහල ලුවටත් ගල හිතරත් හල දැන් දෙන්නගේ අදහස් මුදුම් පත්තුන්නේ ආය පරණතැනට මාය ගිය. එන මේක හිතන තර ලේසිත්නෑ. බලවත් ීරයක් නැති සු පට වීරයක් තියන හනවීර යන ෙනෙකුට මේ නිවන්මගේ යන්න පුුවන්කම කොච්චරපැයකුව නැවතර වසගේට යනවා කාමයන්ගේ කාම වසගේට පත්වාඒ විදියට මේ භාවනාවල වටිනාකම බැලුවවා. ආරක්ෂාකයන් නැයි කියලන රාගේයට ආරක්ෂාවදදය. එ නිවන්මගේ රැ ගණඩ ඉතුරු භාවන කරම හොඳට වඩනන රාගට පිළියම අපි හවාගන්න ඕ එකයි අසුභ භාවනාව පිහිට. මරණ සති භාවන ජීවිතන් අනියතා මර නතන් දැ මේ භාවනාවල් ඉදිරියේදී විස්තරැතුව සජ්ානා කරන්න අපි බලාබොරොත් වෙන නමුම තමේ මත රීමක් විතරයි. අප්‍රමාදය ඇති වෙන. ප්‍රමාද වෙන්න එහට මැරේද දන්නේ. අදාදම පින්කරගන්න ඕනේ කළ හිතෙනවා. එනම් මේව තමයි ආරක්ෂක භාවන. එඒනු තද බුදුගුණ භාවනය පලවෙනි ගුණේ අරහන් ගුණේ අපි සිහිකළේ මේ අරහන් ගුණේ වැඩීමේදී මනසිකාර කලා මොනවද කෙලෙස් සතුරන් ැසූ භ. එද දිමදක් කලා දිට්ටිය මානය මානය කියන්නේ උසස් කොට සිතන අන්නයට වඩා අදි මානේ. හීන මානේ පහත් කොට සිතන යාල්ට තරම් අපිට බෑ කියල එතන. තවත් කෙනෙක සමානකොට සිතන ඔය මාන. උද්දච්චකය හිත විසිර නෝොදැ කරපු අකුසල් ගැනීතනගොටය විසිරලයන එක තමයි කියන්නේ අකු සල් කලානම් ඒ අමතක් කරන්න. හිතන් දෙවව රස විදින් අන්න ෙබයි රස විඳින් යාමතුලින් වෙන්නේ. නැවත 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 තමාන්ගේහිත විසිරනම් උද්දච්චට වැටනවා. තීන කම්මැලිකම ගැනකිවවා. බත්මතේ මාම කම්මැලිකම දැන්ගේෙනවා දවල්ටේම හාරගත්තුවෙලාට භාවනාට වාඩිය වුණනාම් හොදට නොලුවව කරැකිලාය නොවට එටම. හොඳ හීනත් පේනොවා. දකොටර කියන උපචාර සසාමාධි වගේ ලැබුණගේ වැට මොකර එලිපේනවන හීන එක ඇත්ත එලියක් නෙවෙේ හීනෙන් දැකපු එකක් වෙන්නපුවා. ඒසා හොඳ අවල්දියෙන් ඉන්න ඕන ධරම යානකට ඉතින්. ඒ බත්මත ආදිය හේතුවන්න පුළුවන් තිීන මිද්දයට එතකොට අපි කරන්න ඕන වීර කරන්න ඕන නැකටින්න ඕන ඇවිදින්න ඕන සක්මං කරන්න ඕන මෝ නෝදගන්න ඕන ඉරියව්ව වෙනස් කරන්න අනේ සනීපයිගල එක මිරියව් ඉන්න නැතුව. නේදදැ බන්ඩාර්වෙල නුවර වගේ පැතිවලින්න්නට නෝරෙිය වගඉන්නට මේ තීන මිද්දේ අධිකයින්න මොකද ීතල සීතල එ එන්න එන්න මේ තීනයට මිද්දේයටට අවස්ථාව. තමන් වීරය වන්තවුණු මිතක් කරයි ඒ වගේ පලාාතලි නොට තිීන මිදද මිටියොත් බැහැරන්න ඇ වැඩ දනනි මිනිස්සුන වැඩ කරනවා විික්‍ෂ නාසනම කරන එතකොට ටිකක්ස් අර අමාරු. ඇයි හීතල සුවයක් සොවයත්තෙක ගුලි වෙලා සමාන් නිදාගන්න හිතෙනවා. භාවනා පොඩ්ඩක් කරනවා නිදාගන්න. ඒක බලපාන. රස්න වැඩිවුණු පිච්චනකොට තියනෙ එන්නේ එන අවට බ හින් අවට ගල දැ තිීන වැින නිදිමත වගේ අව න්න හිට. ච්චනකට අතක වන්න දැ නිදාගන්න වෙන්න රශ්න දැනුන දැන්හර. සතරාපායි දුක මිනෙහි කරන්න මම ප්‍රමාද වුණොත් මේ කකම්මැලිවුණ මට මේක තම ඉන්නවෙන්. ගිනි දැල්සී කරග නාන්න කොහෙන්ගේියාද නැ පම් මැලිකක්. එනම් මේ විදියට මේ කෙලෙස් සතුරන්න අසන්ද අපිට පිළිවලෙන් ටිකටික හරි උත්සා කරන්න නි භාග්‍යතුන්ාසන මේ කෙසි අල්ලම නැස්වා. ඒ නැසවේ කොහෙදද සෝවානාදී මාර්ගෂනයෝ. සෝවාන් සකදාගම නාගම අරාත්. මාර්ගක්ෂණ වලද සංඥෝජන දහය ප්‍රහාණය කරා. කෙලෙස් සතුරන් නැසුවා කියලා කියනෝ. ට මේ උද්දච්චත් හිරිිය ොත්ත අපප්පාදී කෙස් හහිරිකයන් ලැච්ච බය අහිරික කිය නැති බව ලැච්ජා පවට එක දුර කරනවා. අනොත් අප්ප ගැන බයනෑ පව් කරක් මේහ මේ අකුසල් ඒ ප්‍රහාාණය කලාා. ත මොන මාර්ගක්ෂණවල දැන් නතිරකිවේ කෙස් සර ැසවා කිය. අරීනංකිවේකන හත සංසාර චක්කාරු ආධිවශය ගාථාවකිවි ආරකත්තා හතත්තාාජ. කෙලෙස් අර සිදලුවවා. ආරකත්තා හතත්තාාජ කෙලෙ සාරීන සෝමුණ කෙලෙස් අර සිින්දලූවා. වගේ කෙලෙස් සතුරන් නැස්ුවවා. නරහෝකරෝති පාපානි රහසිංහත් පෞකරන්න එනිසා අරහන් කෙලා අපි පන්දනා කරන ගුණ සිහිකරනවා. නැ ඊළඟෙට දැ මෙැතිෙද කියනවා මාර්ගඵලවලද ශේෂෙන් මාර්ගක්ෂණයේදී තමයි කෙලෙස් නසන්. හොඳර මතකතියාගන්න කොයිෂනේදිනසන්නේ. පලේදිනෙවෙයි මාර්ගක්ෂණය. තොරම සංඥෝජන දහයක් නැතින්නේ. දැ සමති විදසන් වඩලා විදසුම් භාවනාවේ විදර්ශනාඥාන දහය උපදවල ගෝත්‍රභූඥාණින් අනතුරතමම ස්ෝවාන් මාර්ගක්ෂණයට පත්වයෙන්. ඒෂනයේදී සක්කායදිිට්ටි විචිකිිච්ඡා සීලබ්බත පරාමාසයකෙන සඥෝජන එකශනයෙන් ප්‍රහාණය වෙන. ඇ පෙරපසු නොවීම් ප්‍රහාණ ය ඇතිව වෙනවාද නෑ සමුච්යේද වශයෙන්තයි ප්‍රහණය වෙන්. තඳංග ප්‍රහාණය විෂ්කම් වන ප්‍රහණ යහො තියෙන ප්‍රහණතුනාක් ැන් ුසල් කර දිකලෙ යටටපත්නකටතම තදංග ප්‍රාණක දානයක් ද සිරලකකිදීම හද වගේ යට පපත්තන. ැ අය ඒ පින්ක මවසං වෙච්චකම අරවා ආයිමත්තු වෙනවා. අ රබර් බෝලයක් වතුරයට අල්න් ට අතරකොට උදඩේෙන. දෙවනිකොට සැ කියයන විෂ්කම්බනක් ප්‍රහණ ්‍යාන වඩනකොට ්‍යානසුවයේදී කෙරෙස් නැතිවගේ දෙැන නවා සංසින්දිීලා එබයි තියෙනවා. ඔොත්ේන්දි තමයි මාර්ගය ආචාරන් යහ නැතිව වනට පහස මුලාවෙන මාර්ග පලකල. නෑ වෙලා තිනම ්‍යාන ආලෝකයෙන් සුවයට පත් වෙලා. බලවත් ආලෝකයන්න ්‍යානාලෝකයකෙන් මුළු සරීරම කිමි දෙනවම යාලෝකයේ ඒ තරන් සුවයි. එන තෙන්දිත් ්‍රාගදේශමුව යට පත් වෙලා තියනෙනවා විෂ්කම්බක් ැබ අයත් ්‍යයාානය බිුණකම කෙලෙස් ඇතිවේ. තුන්ගනේ තමයි සමුච්චේ දක් ප්‍රහාණය සහමු ලම්ම කෙස් නස්සන එක මාර්ගක්ෂණයති වෙනවා සක්කාඇදිට්ටිය පලවිනික. සක්කාදිිට්ටි මම මගේ ආත්නය කියන සං්ඥා ඇතිව. ඇ මේක තියෙනවන සත්‍යයාගේ එන් අපි මෝටම තියෙනව මම කියන ස්ඥා මගේ මගේ යආත්නයක එක දෘෂ්ටියයක්ක් වශීතිය. බෝධ වෙලාලනෑ ම කියල කෙනෙ නහම අවබෝධයන්න අපිති භාවනාක නොට ඉතන තමයි නමුත් එක පාරනම කොළවදන කලක. ප්‍රදනවද ආක කායකුළදන කලගෙන් මගේ කකුල වැදදුනා රිදෙනවා අමාරුයි බුදුවන්මවාරි මොුණවාරි කියල කෑගාන්න. දැම්මකද කෑගන්නේ තමන්ග නිසා. රහතන් වන්සේම කෑගහනත් නැකෑගහන්න ඇත්තමකෝ වේදනාවේ ස්වරූපයේ දන්න නිසා. අවබෝධඥානය පිහිටපු නිසා එනම් මමා එනෙ නැති තැන. අපාය ගාමි අකුසල් කරන්න නෑ. මම නිසා තමන්ගේ දේවල් නිසා සත්්‍ය ගාතන සොරකම් කාම්මිච්චාචාර් බොරුකීම් සුරාපානයගෙන පංචපාපයන් සිද්ධ කරන්නේ නෑ. එතකට ඒ පාපයන් නොකර දත්තෙර වැටන අපය ගාමී පාප කරමයන්ගේ මිදුනයි නවා. සක්කා දිිට්ටි නැතිවෙන. ඒ සනයම නැතිවෙන තවස් සංජය දෙගක් තියනවා. එකත් තමයි විචි ගිච්චා. දැම් සැකට පිලියමක් නෑක කිය. සැකේ එමනෝ ගැන. බුද්ධාදී අට තැන සැකේ. දෙ මේ ශ්‍රාවකයන්ට සැකයි බුදුරජාණන් වහන්සේ වැඩ සිටියාද සමාරයගෙන අපි දැක්ක නෑ නිස අපිට සැකනෑ සමාරය ගනවා. එයලයි සැකේ උපදෝ ගන්නවා දෙදිස් මාහාපුුරු සලක්ෂණ තිබුණන දහ සිංගමංකරාද ඔයාදී වශයෙන් නොයෙක් විදී භා්‍යතුන්හස සැක කරන ඉන්න. ්‍රී සත් දරම දැදකාල හොඳ තේරන සැකරන බව. ඇයි ධරම විදේශනා කර පුදේදම වෙන දෙයක්ද අලුද්‍ය අද්ද කියලාව ැකේනවන් සමාරිටට සැක නැති වුණාට තවත් අයට සැකතියෙන පුළුවන්. සංරත්ේ රහතන් වහසේ ගුණ ගැනස් සැකයි. රහතන් වහසල වැඩ හිටියද කියලා සැකයි. සීලය ගැන සැකයි. සීලය ආනිසංසතියද මේ සිරු රැක්කට වැඩක්වේද කිය සැකයක් තියෙනවා. අතීත බවය ගැන සැකයි ගැ අතීතය අපි හිටියාද. අපිට මතක නෑනේ හෞද්ධන් නේටයදගෙන එහෙම සැකැඇතිය නමුත් ස්වභාවයන හිටියා. නමුත් මේ සත්වයට සැකයත් තිය. අනාගත් ඉපදේදයගළ සැකයක් මෙ දෙකම ගැන සැකයි අතත ගැස් සැකයි සමමාරෙක්ත අනාගත්තය ගැන සැකළඟට මේ භවය සකස්සන ක්‍රමයවන් පටිච් සෞපාධර්මය ගැන සැයිමකාන්තිමට අද දේශනාව පොඩ්ඩක් විස්සර කර නි සා පියතනී කෙටියෙන් දැනගමු ඔන්න අටවිද සැකය. නැත් දැන් සෝත අබනනා ගැනමකත්. සහ මුලින්ම සැක දුර වෙලා අවිච්ච ප්‍රසාධය පිහිට ොදැන්සැකයක් න භාග්‍යතුන්සකෙන දරමයගෙන සංගරත් දැන්ගඉතින් බෙල්ලපනයකුවා තරවන්නන පිළිගන්න දෙපයි කියන්න බෑ වෙනස්වෙෙන්න්නකුවට වෙනස් වෙන්නේ නක තම ඇතියෙන් අභිමානය සෝතා පන් ආරයන් වහන්ස.ඇබලන් සාක්ක්‍යයන්ට වෙච්චද. බොරු කියන්න බේනි විඩුඩෙබ කුමාරයගේ ලැවවිමන සාක්‍යද. ඕ කිය ොක්ො ැරුන ැ සාකගත්තුව බේරුුණ. සාකපෙන්වුවන උපක්‍රමය වශ සාකල්ලගත් තන කොල නයයි බේරුුණ අනිත් අර් කියන්න වනනාති බොරු කියන වැෙනනිසා ඕ කියලා. මහනාම සාක්‍ය බේරුණා සීය නිසා අනිත් පිරි බහෝධ නෙට මකදුණ සෝවානාරය සල බහෝදනෙක් එදා මරණයට පත්ව වන. තුම් පාක් වැඩි බේරගන්නම පිරිසත් ති විඩ කු මාරුණ එයත් බේරගන්න පුළුව න්නෙකට. මේ නොවලැක්විය හැකි කරම දෝසයක් මොක දවනේ යනගමනේ ගඟ ගලල දියරල්ල ටහුවෙලා මේ පිරිසම් රජ පිරිසම මුහුදටම ගියා. ආලතිය කතා ඒ නිදිගත් ගමක් ගහග නනවගේ ප්‍රමාධ පුද්ගලය සසරට වැටනවා කිය ඒක නෙනෙ කියන්නේ ත සෝතාපාන්නුනාම අන්න තත්ත්වය මරණේ දීවත් හව් කරන්නේ ජීවිතය වෙන පව කරන්නේ එන අවෙච්චා ප්‍රසාදීන්න ආරකාද සීලය පිහිටනවා සමාරයි කියනවා පෞකරන ඇගල සෝන නමුත් එහෙම වෙන්න විදික් ඒ එකකට ගන්න කතක්තං ආපපුදේශනාක මට හන ලබු න මේේ කොක්කුට මිත්තායි කතාවට අනු කියනවා පවකරන්නවා කියලා කියනවා. නමුත් ධර්මතාවමකක්ද පව්කරන්න නෑ. කොක්කුට මිත්තා ගැන සිටකු මාරිකාව සෝතා පන්න. සස්සරි සම්බන්ධය නිසා එක වැදටිහිතය. මස්සරන දව න කෙලහිද. ඉතින් එයත්තක වහන් වෙලා යනවා. දැන් වැදිර හැට ගියා. ඇ සිටුකම් නෑ දැන්. දැම්මකද කරන වැද්දගේ නස්සා සතුන් මරණ දුන්නු දිය ඊතල්ල. ස්වාමිභක්තියෙන් උපස්ථානයක් වශයෙන් කරන එක දෙයක් උදේසනින් ස්වාමිය වැරට යන්න පෙර දුන්නයි ඊතල ටිකයි අතට දෙනෝ. අතර දෙනෙ සතුන් මැරේවා මරාවානෙවෙයි ස්වාමියාට කරන උපස්ථනයක් විදියටට. තුියමර ගෙන ඉතින් ගිහිල්ල එයා මරය ගෙන නවා. ඒ බුදුරජාණන් අහස වඩිනඩිමයාට පිහිටවෙන් ඔය මලෞක්කම ගලවලදාල අධිෂ්ඨාන වල වැඩඉන්නවන් ඉතින් මහම කියන වැද්දා භාගතුන් අර විදින්න ඉන්නකොට එයාගල් ගැවන. පුතුන් හදන තේල් යලත් ගල් ගැවන අන්තන අම්මයිනවා කියන අනේ බුදු පියාණිනි කියනවොට මමාතේතු අපේ මාමට මක විදින්න තේ බුදු මාමය කල වැද. පුතාාගතුව අපේ සීයරණේ විඳඳ බුදු සීය කියලා වැැඳවටන්න. දැම් මේ වැද්දෝ සරණ පිට ගත්න ත භාග්‍යතුන් හේ ැල්ම ැබුණන කියන යාල කොච්චර පු්නේ න්තද. කැලයක හිටියත්න්නේ. වරන්න මුළු පවුලම තෙරුවන් සරණ ඊලඉල් හත් දෙනෙන ඔයි කතා හොඳට කියවන්න දම්ම පපදී තියන්නේෙ හොට කියව.ඔ අහෙම්හෙෙන් කියවල ගන්න එපා එකක් කරුණු. එක දේශනායමති යන ගාතායම තියෙන්නේ මොකද්ද කියන්නේ. විස අල්ල නවලු කෙනෙ වස. ඇැබයි අතේ තුවාලයක් නැත්ත විස්සරිරගත වෙන්නේ නෑදැ සෝතා පනශ්‍රාවකක තුවාල නෑ අල්ල දෙනවා ආයුධටික. අදහසක්නය මරන් අනුබල දෙන්නත්නේ අදහ සාආනෙක උපමාක් කලේ කොක්කුටමිත් අොඳර මතකති මේක වරදලා කියනවස්ථාව මට අහන ලැබල තියනවා එක මිකු. එ ඒවැනි කතාවක්වත් අපි තෝරගන්නන හරිියට. මෙව ලොකු ගැඹුරුදේ වන්නේවෙ පේනවනි හොඳටු. කතාව තේරෙ නැත්තන් ගාතාාවබලන්. ගතාව භාග්‍යතුන්ේ අර්ථවත් කරලා තියනවාදැ. ස්වාන්නුනාට පස්සේ පිළිසරණ තියනෝද නැත. පිලිසරණ තියනවා. සෝතේයටපන්න නිවන් වකට බටුන දැන්ආ යතින් කවරුත්තෝන නෑ පරප්‍රත්්‍යේ නැතුව තනියෝ මිතුරුමාර්ග පල අවබෝධ කරනවා. දැන්තින් බය වෙන දෙයක් ඒකනැති තන් එන්න විච රුස්සාකර ඒකන ිහිල්ල දස් ගංන්ල වැඩටගි ලොව ආසාාව නිසා නත්. එක එක්මට ලැබෙනවන ආසයි අවර පාසකම්මය කෙනන පසකම්ම දවස් හතර ප්‍රෝග්‍රෑම්මිකත්තිය සෝවානයන හතරින් දවස. අපි ආසය නෝනකට දහයකුත් ය උගද අපි බලන්නත කෙනන ඇයි හොඳම මේ කොහෙෙන් අරිකමන්නන්නේ ලැබෙනව නන්නේ කොහරි පන්දුරකටද ලරිකමන්න නාවේ කව නොනැක නව උපමාවට. ගියාමතම රගේ තේරෙන් එතකට ඒ නිසා තමයි මුලාගන්න. අප වීරදෙන් වැඩි ලා උම්මනා වැඩිවෙලා දුක වැඩින් දුකෙන්ම දෙන තම ගොඩට උපාසිකාවතා මෙට යන්නේ. පිරිමි අයිති ඒවට යන්න යල කඩපිල්ලොල ඔය ඉ තැබෑරුන් අස්සේ තමයි මේ සිරුලකිින් න්නේේ ඇත්ත. වැඩේ යන්න ට මදුවිතම් මත් වෙලා නේද. බොහම ප්‍රේමා ලිංගනයෙන් ලැඟුම් රඳමින් මේ අය බොහෝම සතුටින් අර අජරාමර වෙලා වගේ තම උපාසක කියන පිරිමි පානසවේ. අපි රටේ ජීවත්වේ. තමාට. ස්වාමින්නනාසට නිදාා කරනන්න ටියම පිරිමායි. උපාසිකාාව පන්සල්ලනකොට කතාදන්නෙ ගෙදනම ඉන්න අය. ඉතින් මොකදලා තියන්නේ මාරාවය සේලාවගේ කැමතිනෑ නිවනට. ඇැබැයි හොද ගතිවුත් තිය හොදට දේවල් ීමමසනොම පිරිියාාත්ම තියනයි පුරුෂයෝද අපිත් පුරුෂවශයෙන් හිට පැවිදිුණනෙත් පුරුෂයක් වශයී. එක තියන ගතියතම වහා රැවටෙන්නේ. උපාසකාවන්ගේ තිය එක දෝසයත්තමයි වහා ඉල්පෙන හා සතුටු වෙන වාහා රැවට කියනකට මල්ලගන්න. පුරුෂයාගේ තියෙන දේ පෞරුසත්ය ඒකෙත් ලක්ෂණයක් තමයි ගොඩක් පිරිමිය ැම මන වි සාමාරැවට ස්ත්‍රී ලක්ෂණ තිය පිරිමිත්තින්නවා නොත් හරි පිරිමි තිය නම්මොකද හොඳදට විමසන. එනම් අදරමයෙන් වුණා තරවට්ටන් අමාරු. එන පු්‍යවන්තෙන්න්න යා තෝරගන්න මේක හරිියන්නේ නෑ මේ මනිවන නෑ ැයි හාමුදුරුව නන් නිවුුණයි එක කියනමට මගේ නම් නිවිච්ච බවක් පේන්නේ නෑ තමට දැන නිවිලන. නෙදරට කෙලෙ සඩුවෙන්න පැ. එම් ධ්‍යානයට මුලාවෙන්න එපා ජාන ලැබුණනොත් ඔබ භාාව කරන කෙනක්ු තමයි මික මුලා වෙන්න රි නිකං පොල් ගාන වල ෝදධන ්‍රදිය පපුල්ලන කෙනෙට මික වෙන්න එක පාට මින්නකමං එලිපෙන භාවනාවට බාඩි වනාම මික වෙන්නේ. එතකොට තමයි එක සෙල්ල සිද්ධ වෙන්න. නම්ේ ආලෝක සංඥා පටිබාගන මිති්‍යයාදයනවා බලවත්වනවා. හඳ එලිය වගේ නවා. තරු වගේ නවා මහා. ලයිට්ගේ න්න පුළුවන් මේක සෝවාන් පලය කෙලි තන්නේ? හොඳ නෑ එම ඉතන්න එපා සමට ධ්‍යානකට ලංගුණනා පමණයි ධ්‍යනෙක් නතිගන්න පුළලද ොඩක්ව කියනට ධ්‍යාන තමයිති. ඒ ධ්‍යනේ වීකරගෙන සවපත් වෙල දෙනි ධානුවලටකිල හම වීකරගෙන සුවෙන් ඉතටකමක් නෑ. ඉතිම නිසා මේ කොට අල්ල ගන්නම සෝවාන් මාර්ග පලය කියනක වදගන්න ො නෑ අලවෙනි තැන. ැ ර ක්ක න ඇයිති තිදයක් කිය. තර ප්‍රමාද වැඩි තර මෙත නැතිව වුණාදැන් සංඥෝජන දෙකක් ගැනකිවා තුංගනයක සීලබ්බත පරාමාස. සීල ෘත සමාධං වෙන නැහැ ආර්ශ්‍රාවකයා කවදාවත් නිවන් අවබෝධී පිෙනිස. සීලබ අපි අතී ෙකලද න ගෞ ෘ ආච්චර ුත්ත එක න ගවයයාවගේ ආහාරගන්න හැ සිරෙනවා. සුන්නකිියෝවගේ හැසිරෙනවා එලෝ වගේ හැසිරෙනෝ. කටු ඇකිලිවල නිදාගන්න ති නොයෙක් සරණයාම් වලට පත්වෙනවා. ත මේ මිසඳටුවන්ට අහුුවවෙන්නේෙ නෑ එය. ෘත සමාදන් වෙන්නේ බෘතකයන් මං මේ දේශ හමාදං වනොත් මට පිහිට ලැබේ කියලා හිතනවා මේක සිංගල ව ද තේරෙන්නේ මොවගේ ෘත්්ධක ලදති. සමාදාදන්ගෙන ම වතුර බොන්න ඇතු බණකීමක් ගැනකම නිහ පොඩිද සමාට යන වගේිය. මම කියන මම වතුර බොන්නන්නෑ උපාසක මහත්්‍යයා. මං පැෑ හයක් කරි හතරක්රි බනකින බොන්නේ මේ දෙ පැත්තත් තියෙන වතුර බිව්වෝත් තව සරීර කෘත්ක වශ්‍යතාවයකුත් එන එක පැත්ත. එතුකොඩින් පෑහයයක් එකදිට වාඩලාලඉන්න බෑ බීපු තරමට අයිමත් යන්නත් වෙනවා. ආන එක හොඳයි එක පහස්සු. අන ත මේ බණ කියනකට අපට කෙ ගිලෙන. බ දැම් පෙවාදන්න කිිල ිරි නොන. වතුරෙහි අවශ්‍යතාවේ නැතිබෙනවා. ඊලංකාරණය තමයි මේ දේශනා කරගෙන යනකොට ඒ බිඳෙනවා වතුර බොන්න ගියොත්ත සමාධිය බිඳෙනවා. ඒ අක්ගතාව ඉද දැන්න පිසිස කෙක් වන එහෙට මේ නැකිරලයනකොට පොඩි බිීමක් අපිට බෙනනවා. ඇ අවිට චංචල බවක්්‍යනෝ දේශනාව හරි නැද දන්නේ. මේක වදිින් ඇත්ද දන්න උපාසකම්මලට ආරයයට හිතට නැකට නැකට යන්න ඒකත් දන්න. ඇැමට පේනො මේ බ පරිස්සලිනොට ඈෑනුම් යැන. දේශකයන් වාසිටිය අසල වෙනවා බණ හරිියයේ නැද දන්න ඔරොලෝස උඩිින් නන්තිීන් බලන හැරිරෙක් කෙනනෙක්. එතකොට හිතික් කරහිත පසු බහි නොදේශකයන් වහන්සේ මුකද දන්න ඔලෝ සපල වැඩ ඇතිවගේනේ දෙතකොට. ඒ වගෙන එහෙ මාර්ථකින් වතුර නොබීඉන්න එක කමක් නෑ. නමුත් මටම කියන උ පාසගම්මල නේ අසවල් ස්වාමීන් වහන්සේ වතුර පොදක්වක් නොබි බනකිව ඇලි වෙන ං කිය. ංකේද වාල පහැදනේ බනටද වතුරටද. මොකට පාගම්බලක කිය මේම විසඳගන්නද අපි අපි කතා කල මේක දේශකයන් වහන්සක වරදන්නේ මම් මේ කිය. උන්න්නන්සේ යම්කි අරිවාර්තවලින්ට බොන්න ඇත්ත ඇතට අපිත් බොන්නනතේක. ඇත්ත පෑදොල් හක දේශනා කරනකොට මොකද කැසිකිලි වැසිකිලියන්න බෑ යෝකස්සේ තුර බිබීඳලා. තට නවත්තන්න වෙනවන කොමත්. ඒක කාර්තයක්. ප්‍රධාන මර්ථයක අනිවාරෙන් නැකටින් වෙනවාම. කාස්ශ්‍රවත දුස්කරසන ඒත් වර්ජනය කරන්නෙල් දේව රන්න එපා කියලති ගැන දක්විනිින් එපා කුසන්න කර ැබුණත් කුසන්න එක වාඩිවෙන්. දැ කුසන්න එක දත්ක් කියෙන නෑ කකුසන්න එපා ම ඉතින් පිබිම ඉන්න. ඇයි මමල්පේච්චයින පන්නනවා. ඔවටිකන කුහනා ලපනා ගත්ති කියරනේද. සමාර් ික්ෂුන් ආසලකගේ හිතන හිතනවලු ම ප්‍රතිශේප කලොත් වැඩින් ලැබේ. ඒදනකොට හොඳොද ාති පාසකමේ ඕන්න තියෙනවාන. අපිට වැඩන්නේ තව වැඩියෙන් දෙනවා. ඇයි කොච්චර සිල්වදධන දීලත්්‍යපයක වන නේද. ඒවගේ හොඳ ධර්මාසනයක්ගෙනත් දුන්නම් බණ කියන්න කියනවා ඕ ඔන්න හලෑයිල්ලක්ද තැන් මේ දර්මාස නාදනන්නකට දර්මට ගර කිරීමම් පිස සාදේශකයන්ාසක පහසුවට විශේෂ ධර්ම ගරයටට තැන්වයි උච්චාසයන මහාසයන සිකපදේ ද සාමාන්‍යවෙලලාක මවැනි පපුටල වාඩිෙන දහ. බන කියන්න විතරයි දර්මාශන පවිච්චි කරන්න පුළුව කවිච්චිගේ පුටුවල වාඩඉන්න. බණ කියන්න ඕන තරම් පුළුව ඕන පුොටු සිංහසනත් කැපයි. ආන්න ඒක අපේ සිහිකරන්නඩ ඕන නුවනින් නැත්තනම් මුද අපේ ොඳ හිීතින් එන්න පුලන් මන් හසෙන එකෙක් කරන්න දන්න. මට පේන්න න තිමකක්ද කියල. මේ උපාසකු පාසිකව ගන්න වැරදිීරණ. අනේ උන්වහන්සේ හරී අල් පේච්චයි. ඇයි? පුටකවත් තරයට වාඩි වෙන්නේ නෑ තමා නිින්දයනට දන්නන්නේ නි මත න ද රු ම නත ප්‍රශ්න ගන ට් රස ෙන්න පිතින් පැ නන්න ට් අංන්කර ේ න්ස සීල ර රතිග යකට. ඔයා සීලට අදාන තියව කරනට මේක හොදයිගල තුවත් එක සීලක්ල තන් සීරතියක්. මෙට්ට අයිංකිරීමෙන් නිවන්දාගන්න පුලුවන්. බැකොන්ද අමාරු සෝ වෙන. ෑල්ල නිදාගත්තම ිම සැත පුුණ වෙන. තරොබීම ද තනකට පැහැදන පාසකම්මල වතර පොදක් බිවෙනදඒ එකත මට හැම දාම්ටක් කියන මං එකනටමංකුව ඇයි ඔයා පහැදනේ වතුරටද. පැහැදන්නක දරමයට. අේ එක නොුස්සෙක්ටවතෙක් පැදොලහකිකව බනපදයක් මතකනෑ. අරක විතරම් මත අරක හයිලයිට් කරර කිත්ත නවා කියනොවා. ඒන් වෙන්නම ක්ද පැහැදිය යුතුතැට නවේ ැ. පැහැදිී යුත්තේ දේශනාවට මං මතුර බිවවෑ? මමන් ද එක දිගට කියන් ගියා කියල මේ පැහැරෙන්න්න එප පුළුවන් බැරිකක් නෑ එක දිකට කියන්න පුුවන් කරුණ තියෙනන දැන තියෙනවන අනිතක ශ්‍රාවකයොත හගන්නවන එලි වෙනකාර රෑවෙනකම් බණ කියන්න පුළුවන් එක ඇත්ත. ඒ පැහැරී යුතුයි මේ ස්වාමින්නස වීරවන්තව සද්ධාවන්තෝ මේ කටයුතු කලා අ බාහිරදයට පැෙන කියන්න ුරුත්තයක් වගේ. මේ දර්ම තුළ දැන් ර්මානය පැනැකපු ප්‍රශ්නය ම නිකන් කතා කල ට ගැටෙන්න කරන්න කාරණයන්නවේ අධින් පාසය තෝර ගන්නමයක. ඒක හොඳයි ඒේවේවා දිිෂ්ඨානය වීර්රය පාරමික් වෙන්නත් පුලන්. එ අපේ ඒ මොහත් එයහපු දධර්මය ගැන සතතුටිය නේ ස්වාමින්නස හහිම දෙයක් අපිට කියියාරු. මෙන්න මේ කාරණය අපට කියාතුන්. අන්න එතකට අපිට සතුටි ඇයි මේ මිනිස්සු බනහොනට අහලා. දේශයන්න ස්පියන් බණග තරේ උන්දලා හන්සිේ අනිදාගත්තා දන්නීම. තුරබො නැ ර ෙ නද. එහෙම වනොත් සාර්ථක නෑ ශ්‍රාවකයක් එහනම් මේ ආසන වර්ජනය කිරීම ආදයේ දී සැපහසුකම් වර්ජනයකිරෙ සමාර සවාම සලක න ම කොල ගත් පයි එම ඇ සම අතිී තිටික ක කියීට අපි ප්‍රවිච් මුල් සමේ මන්දක විශ්වා කහිට ආරන්න වාසසි ේටිය මේ වාහනොල් අගින්නෙමන පාගමනි නවා. අරතේ දන්න නමුත් වෙන්නමක්ද කින කියෙනා පැහැදින්නේ මේ හාමුදුරු වාහනයක වච්චන්න එට පස බින්නි කාටද අර වාහනල වඩි හාමුදුරන්ටිටද බයින්න පටන්ද. අර ගැන පැහැදෙනෝ මේ ගැන හැබ විනේ කොහෙවත් නෑ මෝටර් රත්වල යන්න එපැයික. යන්න එපාගිල තියෙන්නේ සත්ව වාහනවල අස්වරථවල ඇත්වාහන ග ගොංවාහනයක ගොන්කරත්ය. ගුණාග පිටන කල යන්න ඇනේ ඔ යන්න එහෙම කැපනෑ. මිනි කරපිටික් ඒත් බයි. හොයි වෙ අටද පුළුවන් ගිලන් වුනාාව පුළුවන්. යි ඕන වාහනය අසනීප ලා ත නා නැක ගන්න බැරන උස් ග යන්න පුළුව ද ේ ොක ස ම ස ය න ොක වාමි ස අන්තිමකාල ඳු තිය ආරන්කට ඩ වෙලාලක්ක මේ ස්වාමි ස ොසගෙන නවා. පටඇත්තිල ලී බැඳල හරි සතු ටික්නේ අර . හරි සතුටි එක වීඩ එකක් පාතියන ුබ එක බලන්න ඒ ස්වාවිනාාසයව කරපින්න ගටනවා. හරි සතුටින්. කිසි අමාරුවක් පෙන්න්නන්නේ තරුණ සාවාමින්නාස ලොක්කම් ගෝලයෝ ශිෂ්‍යයෝ. ඉතින් බලන්නඒ. ඒකම කොද අසනී පනිසා. අසනී පනිස. තොර බෘතයක් වශයෙන් ගන්නෝදන ම වාහනවල යන්න මං සෙර පුදාන්න මම අලුස් සසිවර පපුරවන්න ම ඉරිච්ච තම පෙරවා. තැනක වෙච පොඩිතාවක් එක සවායන්නසගෙන ඉරුණු සිවරුම් පරවනොල. බෙල්ල නමාගෙන මුල යන්න. කවර දැක්කත් උඩබලන්න මේම කරගෙන යන පහත් කරගෙනයෙනටහත් පහත් වගේ පේන දැක්ක. සෙරප්පු දාන්නේ මාස මවිතර කොට මේ සාන්න්නසය සෙරප්පු දාල හොදර දැංවට පිට බලබ ඇවිදි හොඳ සවරකුත් පෙරව. පස්න ඇහවලු ළංවෙලා සාමින්නස ගිය මාසෙන් නම්මන් පැහැදිලා ගියා වහන්සට මේ මාසේ මගේ පැහැදීම නැතිවුණා ඇයි. හ සෙරපපුදා නැතුකට ම පහැදුණ. අඒේ පාසමාත් කටුවක්ඇල මේ මුකත් කොරගන්නවරුවට සිරපපුදාන ැර කමතිබුණා. ආඒ කයිකෝ දැම්ම නැතේ. බෙල් බෙල්ලෙේ මටි වෙලා තිබන ඉතින්ර අදවුණනො ඇදම තමයි කෙලින්ිට ගන්න ැනක පාට ඒ ඇදවීම නිසයික ම පොඩ්ඩක් එහමගේගේ. සිව සිරත්තිබුණ ඇඩරිච්ච කත්තිබුණන කැදන්ගට යා අයිකරද පැහැදුන ආ එහම පැදුනත්තේ ශ්‍රද්දා වැඩි වෙලා තියෙන්නේ ඇැ මනිස් රූස්කැති ප දාර්තම පැහැදෙන්නේ දුස්කරක්්‍රයාගන හරරියා සසස්වාමන්න්නහසේලා මැටිකුටවල ඉන්නවන මදුරෝතල් මේ කමින් ඉන්නවනන්නේ එ දුක සේමින්න වන සතුට හොඳ කුටිය කදාගත්තුොත් ඉරිසියයි. ආ මුදුරුවන්ට අපිට වඩා සැප. ඇයි විික්ෂූනාසේ සැපේ ඉරිසියාගරන කොයි ලෝකයන්නද. උන්න්නන්සේ අගල සිරල්ලාගෙනනි ආග්‍රදය ලැබෙනවා. දෙන්නේ පුදල් වැඳල පුදල දෙන්නේ. මේ ටල්කටය කකොඩ හහිටිය කියලා නිවර නැතිවෙෙන්නේ නෑ ඒක අල්ලගෙනනවේ ඉන්නේ. බරන්න තේ පච්චිරන්නනති මටිකුටේ ඉෙ එකක් හොන්යි මැටිකුටියෙත්තින්න ටයිල් කුටියෙත්තින්න හැම තැනවින්න. හැබැ හිත පරිස් සංකරගෙන ඇත මැටිකුටියේ සිදීමෙන් ලෝකයා පැහැදේවා කියල මේ හොරෙක් වගේ නගේ ඇතුලින්නේ අනි ටඩටාමොද ටයිල් කුටියයමඉන්න එක. ඒ අහිතන එක දැක්කම් පැහැදිේ පිින්ඩ පාත වචන්න්නපාගේන පහදගක් දායක පැහැද කිය දූතාංගෝ අත්රකින්ඩපාගේනො පේන් භාවනා කරන කියලොත් කියන්න පා කිය. දමතර මේ මිනිස්සු ගැවසන වෙලාව සක්මං භාවනාවක් කරන්න එපා මේ කියන්නේ සමහ භාාව අරුත් කරනය කරන්න දයන්න ේන න කොට රන්න ට නස යනකොට ඉස්සරහටන් ල පරියන් පදන් ගට ඇස්ිය දුටුවනින් පැහැදිනවන අනවශට පැදික්කරට පස් පෙන්නුම් කරගන ප්‍රසිද්ධ භාවකනතර පේන කලාාවක හිටස් ඒ කහ මිනිස්සුන් හිත පහදවගන්න කරපු දක මචාජී අයිත ව ආජිව පිස්සිද වන ික්ෂුන්ගේ නිසා පේන්නන කරන්න එපා කිය කියීම. ට ඇතුේ තම බාවන කර මිනිස්සවත් පේන්නේ නැතිවෙන බාධයිනෙතකොට ්‍රෑට් ලියකරට කමක් නෑ කියනවා. ද රෑට තම එලියසක්මන බාවන කරන්න දවල්ට ඇතුළි සක්ම. ආන බලන්න මේ ශාසන විනේ ප්‍රතිවද දීල තියෙනෙ හොමද. මෙ හැමදේම පරිසංගන විදිට හිත පරිසංකරග අනවශ්‍ය පැහැදීීම ඇතිකරගන්න දැන් සංයෝජන තුනක් ගැන කිවේ. ද ස්වාන් මාර්ගශනයේදී සංඥෝජන නැතිවුණන පලේද සුවවින්ද. සමදින්නමකටද පල සමාපත්තියද. රෑය ගණන් දවස්ගන සමධින්න පුුව. තොර ස්වාන් පලය නිවනිශ් පරස කරනවා සමාපත්තිය ඇති. දෙවනියට මේ කලෙස් සමුච්චේදනය කරන එක තැනක් සකදාගාමි මාර්ගක්ෂණයේදී කාමරාග පටික දෙක තුනී වෙනෝ. අරිහත් මාරගක්ෂණයේද දෙක ඒ කාමරාග පටිකද නැත්තරම නැති වෙනවා. මේදක විස්තර කරගන්න කාමරාග කියන්නේ කාමවස්තුන් කිර බැදඳීම. ං කාමයන් ර දන දැම නාගාමයාාරයන් වහන්සේලා ගිහි කාමයන් දුරු කරනවා. සකදාාගාමයාාරන් වහන්සට ආත්ම භාාවයක් මනුස්සලොකට එන්න පුළුවන් සක්තිීතියෙනවා. මොද තුනී වුණා විතරයි. එනි සපි කෙටියෙන් එක අතා කරම්. පටිගේකයන් ගැටීම. ඇලිීමම අම්සේද ගැටීම එනවන ඇ ගුණයකන්න ගැටීම නැති වෙද්දික ගුණයේ දහගුණයකින් ඇලනුත් ගැටීම දහගුණය. ගොඩාක් ඇලුනුත් තරහයන ගතිත් වැඩි. ලමයිටිකම තාත්තගෙනනෙක් ඩැඩි වැැලුම් කරයි. ඒ ළමයි තාත්තට විරුද්ධව ඇත්තන් තාත් හිතරදෙන දෙයක් ලොත්. දුක කොච්චරද. අ ඇලිය මෙ අම්සෙර එසේම දුවක් කියලතම දුවෙක් මලක් වගේ හදලා හිතන් ඉන්න ඔොදට පෝරුවනක් ගල කසාද බඳල දුව දීගදයෙන්. ඊට පෙර මේේ දුව කාත්‍යකරි හාද වෙලා හඳ පානි පැනලයනවා. දුකද අතිශෙන් දුකයිනෙ මේ තාත්ත දුක්කි දන්න යි දුව කෙරේ බැඳු සිත නිසා එන පටිගේ නවා. ඇලෙන්නේ යම්සේද පටිගියත් එපමන පටිගරකෝට තේරුුණාද. කාමරාගෝට තේරුුණේ නැතිවෙන්න පුල නමුත් අර වෙන්න සිද්ධිය. කාමරාගේමකක්දද හිස්ස සිබිනවා. ඔලු අත්තගානවා ඇඟ පිරිමඳීනවා තවරනවා කෑමටික ළඟටගෙනත් දෙේනවා කාවනවා ඒමකදද කාමරාගේ. ළමයි වඩාගන්නවා හුරුතල් කරනවා සිප සනසන එමකද කාමරාගේ. වාහනේ හෝදනවා. ඉහදාන කවරෙදාන මොකදද කාමරයි පොටු සැටියගේනවා. උඩින් රෙද්දදාන වාඩි වෙන්න ඒමකද ඔය වගේ මොන දරම් ඇලීම් කාමරාගෙකකිවම කාමයකුම් වැරදිීරම නනිතැන් එහෙමනවේ මේ හැම සිද්ධිය මයිති. කෑම ගැන තියනරාගෙත් කාමරාග කෑමරගෙ කියලා ගැන්න පුළුවවා. හැබ එකත් කාමරාගෙ රසතුෂ්නා. න වැටකොලි බණඩක්කයි පතෝලයිම කාලෙපා වෙලා. න ො ෝට ල ින් ද න්න ො ඒල ගහිල් මොද වෙන ලයිස්ස ක්දදාාගෙන කනෝ. තන් රසද නැද්ද නොන ටළු කාල පාවෙලාන මහත්තුන කොදග නොක යා න ගීල්ල කියන්න කිත් අඩපාලියන් ඉතන ප්‍රශ්නයන් අර කෑමෙනව ෙදර නොට පද විලාර තිය ටකළත් පොඩ්ඩක් අත ගාල කාාල විසිකර ලරි දානො පේයි නැතිව. ඇයි මොකද රස මධවුණාව වෙන හෝට ලකින් ගල්ල අල්ලුතිෙන් කනෝයා පරස ගැනමන්ම කියයන් කෑම රස ගැන දො ඒකත් මොකද වුණේ කාමරාගයක් එකමදේ කනකොට එපා වෙන. හලුත් අලුත් කෑම ජාති ඕන වෙන. හොඳ වෙන. ස් පරශයගෙන එච්චල ද කාමය වුණත් කාලයක් ස්සේ එකනෙක් ඇසුර කරගනකොට යාට සමහරයටිතන මේක ඇතිද. ඒ එපා වෙන. ගඩ කයම්බැරි වුණ හිතින් හරි පෙම් කරන නේ ඔය අප සමාර් ගීත සාහිත්‍යර දැකතුල තින නේද සිතින් විතරක් කරන කියන්නේ ඒ හොඳ යිමංක බහෝ ොඳ දෙදයා. කරන නිසා මේ කාලෙත් හොඳ වැඩක් ඇයි දුරනී දුරරිින් සිින්දගෙන දයි බලන්න. බෝමෝදයි මීටිය දුරින්ගින්න බලත්වා. එතකොට ලෙඩේ බෝවෙන්නෙත් ඩ බෝෙන්න්න වරස් බෝ තවත් වසන්ගතරෝ ැන්ගේ තුීමර දේ බෝ නෑ සිල් කටෙන්න්නෙත් නෑන දුරින් ඉඳම් බැලෝට සිිල්පිදෙනවාද නෑ දවාමන් සෙන් ද්‍යයා දුරරිින්ඉන්නම් බැලොට සිිල්පිදෙන්නේ නෑ අතේ දුරරි ඉන්නම් බැලෝටකමක් නෑ ශ්‍රදධාවහරි මොන සිටං හරි එක අපි දන්නේ. නත් හොයිඒ පේම කතාාව මොද එකක තියෙන ලස්න කතාවත්ව දුරින් ඉදගෙන බලන්න. ආන බල හරි ලස්සනයි ඒක බොහම අයිංසක පේම කතාවන්නේ. දරුණුනෑ ඉස්්පර්ශ කලේමන දුරසිටිය. සිිල් බිඳුණේමන එ අන්න සීලේ ආරක්ෂ වුණා අසනීපවා සංගතලින් බේරුුණා. හේතුව මොකද හිමි නෑල්ලු වෙන කාා රරික න ෙ හදම මේ බලග ෙරතිී. ඒ ඩ ර ල් ගොත් ටිකා මරන්න වන්න පු ල ම රගන්න ල ඇතු මසිල්ල අත්කමට නේවේ. අයිති නැති නිසා ආන්න බලන්න එ ගොඩක් රට අපේ ලො මනිස්සන් පුද්ධත්තින අයිති නැති දේවල් දියා ඩි පුරාසායෙන් බලමින්න්නවා. කවදාව නොල බෙනදේවල් දිය හම මරයට බලන්න ආසයි. ඇයි ලැබෙන් නැතින. ලැබිච්චක දයා වැඩිය බලන්න ඕකෙති අමදාම පේනෙකනේ අනුන්ගකක් බලනො නේද. එහෙම නේද? මන්ගේෙදේ දියාද ඩියම්වල අනුන්ගේෙදේදියාාද තමන්ගෙවානත් හොඳ එකක් ඒත් අපි බැරන්නේම අනුන්ගික දයා මේක රඩායික මොනොද උක්ෂන්තිය නොදයිද ගෙදරකට ගියත් අපේ ගෙට වඩා මේක ලොකුදගේ ලොකුද සැප වැඩිද මනි නොද නැත්ත හෝයනවා එනිසා මේ විදිටම කාමරාගේ ස්වභාවය තමයි හොඳ හොඳදේ හොයනවා ඒක නැතිවනොවෙලාවට පටිගේත් එතනම ති මේදකට සම්බන්ධ අත්තල් බෙනන්ගෙන නිසාම එක්ෂනය නැතිව. එක පැත්තෙන් කාමරග නැතිවන ඩි බේට පටිගෙත් නැතිවුණ එනම් සකදාගාම පලේතු නී කරා අනාගාම පලේද සංචේද වශයෙන් ප්‍රහාණය කළ. අරිියහත් මාර්ගෂනයද ඉට පසෙ පෙනවා රූපරාග කියල කියනවා. රූපරාගය නෙමනට රූපේරාගගේද. ඇරපේරාගෙනැයි කාමරාගෙන්ඩ මේ කියන රපාවචර ්‍යාන රූපාචර බ්‍රහ්මලෝකව ඉපදීමේ කැමැත්. එක තියෙනව ධ්‍යනාගාමයායන් වහන්සි කොමත් රූපාච ්‍රක්මලොකම යන්න. ඔබ හලති නොදක අනාගමනාාව කොයද යන්නේ. අවිහ අතප්ප සුදස්ව දසයකන එට්ටක. අංච සුද්ධවාස. ඊට මේ කාමලෝකට එන්නෙම නෑ. තවතැනක තියනෙන අරූපලෝකටම චන්න පුලුවන් කියලා අනාගාම් වෙලා එහිෙද තුරමාග පලි. බද බව සඳහගල තිබන අපි දරම් ිටක්කි. ඉති ඒක පැත්තගින්ති රූපරාග රූපරාග දෙක්ම තියෙනවා. දැන් ඒක ගොඩාම් මහල දයනීම කද සුද්දවාස පහහි පපදෙනයි කිය. රහතන් වහන්සේට මේකත් නැති වෙන. අනනාගාමනට පසේ තුරටි නෙව පහ. ඕරම්බාගේ සංජෝජ නැටක නැතිවුණා පහම දැන් අනනාගමයනකොට ැබැ උදම්බාගේ පහක්තියන ඩි. ඇැ අච්චර දරුණු නෑ තුනි දැ. ඕකද. ම මාරු වැඩ කලින් කරලනතිෙන් පොරුවෙන් කපනොයි කපල තිනෙ ෙටි වාන් ලති එතුර ටික මේ ආත්ම හත් කරලද කොම සිද ව නඕන උත්සාහ කලන්න නතත් ඒක එමාර්ගයා වැඩ නවයික. අව බොධ වෙනවා අසංකාය හරි සසංකාරයහරි මේ පරනි බාන ත්වයටට පත්ව වෙන ගේෙන නාගාමිආ අරෙන්න් ව හන්සේලා බඹලෝදී උදන් සෝතගම කකනට වශයෙන් ය ක්‍රම පහට තියවා ඇතු රක නිටාවටම හිල්ල ්‍රහත්වෙන අනාගමි අරෙන් හසල ඉන්න. එම නැතුවන් අසංකායි වැඩිය උත්සාහ කරලා කරන්න නැතුව අසංකාර. උත්සාහ කරන්න නැතුව සියුම අබුදනො නැත සසංකාර උත්සාහ කරලා. උපහච්ච පරනිිබ්බායි ආධි වශං ොයි තියෙනවා. එම මේ අනාගාමී වෙච්ච ශ්‍රාවකයලගේ උපත කොහෙදතකොට රූපලෝ කෙනෙ එකෙත් පංච සුද්ධ සත්වයන් යාවාස බැවින් සුද්දා වාස අනාගාමීන් වහන්සේලත් හතුන් වහන්සේලද හත් වෙලා හෙගේියාද හිදිර හත්ුණ මෙහිෙරාතුන ති අයිකොහොච්චන්නවේ එතන අවසන්න අනාගම් වෙලා මෙහෙංගියානං කෙලිම් එතන එප දෙනවා. එහෙදිරි හත්වනවා සෝනාාදී දෙදිවි කෙනක් නනාගම ත් එෙහි චුත වෙලා ෙහිල්ල ඒ ්‍රහ්ම ෝකි පදනමදයටට ඩක් තිලා. අපිට ආසාාවනැත්තං අපි ගිල්ල න නටන තැනෙද වැඩත්ති මිනිස්ස නරන ේ ැප න අපි පෙරල්ලෙන. නටන් අටක් බාදාව නටන් බල නැටුම් බලන්න ඇතිෙන එකතැනනිදීම. එනම් කාමයන් විදි ටයට හෙඉන්න දී ලොකද කර නැරශාවකය. දීව්‍යලෝකින් චුතව සුද්ධවාසිට යන්න. එ සුද්ධවාස. මහා කල්පදහා දෙදා ආරදහ අටදා දාශේදාවශයෙන් එකින් එකට අවශිතිය. ඇ කොච්චරාශවරුුණ ප්‍රශ්නයනෑ මොකද නිත්‍ය වශයෙන් නිවනට පත්වෙන නිසා. ඇැබැයි. ෞකිකත්වයෙන්ගේඒට මේ අරූපලෝ කොලග කල් පසු හරදා දක්වා තියවන හැබැවදහරි. ඉන්නගන්සුවන්. දුකක් නෑ නිදාගත්තෝගේෙ තමයි. චුත වෙලා ආයයි කවධරිමේ පහලට වැටලා මෙතන්ද අයි පව් කරගත්තු නිරටත් ඒකයි එක කියෑනන්නේ පෘ්‍රතක්ජන භාවෙන් ඉහලට ගියාට වැඩක්වෙන නැකුච්චර ඒක හොඳ ඉතින් සුවයක්මදි නව නමුත් ස්තීර නැත. උක්කිත්තා පුං්්‍ය තේචයන කාමරූප ගතින්ගතා. බවග්ගතම්පි සම්පත්තා පුනාගච්චන්ති දුග්ගති. පුුණ්‍ය තේජස නිසයි ැන ්‍යාන බලය නිසා. බවාග්‍රය කියන නේව සඥා නා සංඥා දෙන කල් පසුහාර දහසක් කාවිශ. ගියත් බවග තම්පි සම්පත්තා බවාග්‍රට කියියත් පුනාගච්චන් දු සසර ගතියට වැටිලා ආය පහලට වැට නො ොහොද මේ දේශනාව කළේ සූකර පෝතිකාවට. රක්මර රාජයක් කල විරටිබ මෙයායා මොකදුණනි අයිමත්. ඊරි පටික්කෙක් වුා බුද්ධ කාලය භාගතුන් වන්සේ හමුණේ ඊරෙක්දට. සිනාපහල කර පස්සෙ ගෝටයිම්බර යෝධයගේ බිරිඳ වෙලා මෙහෙදි රහත් වනා ලංකාල. පිරින්වම පැවිනිස උත්තම චරිතයක්. හොඳ පාඩමක් මොකක්ද කොච්චර ඉහලට ගත් ලෞකිකත්වේ ස්තීර නැත පුතජ්ජන භාවේ ස්තීර නැහැ ආර්ශ්‍රාව කෙක්ල ඇහලට යනවා ගැන අගලින් හලට ගේලත් අවසං කරනවා අකනට අවිදි ගමන අවසගවා. හත්න්ස රූපරග ැති වෙන රූපලෝ යාම තන්නාව තිබුණන අත තුරලාලයිකර නැති වෙන. උද්දච්ච මාන අවිච්චා. හිතේ විසිරීම කියන ග චලනය චංචලගතිය නැති වෙන නිිශ්චල වෙන මානගතය නැති වෙනවා මැනීමෙන් තොර වෙනවා නිහතමානය වෙනවා. අස්මිමානය දුර වෙන ම යකන මැනීම දුරුවෙන එඇතත් මම උසස්්‍යය කියන ගැනීම දුර වෙනවා. අවසා අනවශයෙන් චතුරාරි සත්්‍යයන වැදනීමගෙන අවිද්‍යාව ප්‍රහාාණය වෙන. ආන්න බල. එන විදිරිතමයි කෙලෙස්. සතුරන් අසන්නේ මාර්ගෂන හතරෙදි. එතන්දි පලසුව විඳගන්නා අරිහත් පලයේදි අරවිදියට ප්‍රේදනා සඥා අස්වාස පස්වාසු විතක්ක විචාර ප්‍රහාණයෙන් නොසෙල්වී නිහඩව නිසලව කයත්හිත නිරුද්ධ කරගෙන දවස් හතක් උපරිම වශයයේ මනුෂ්්‍ය ලෝකෙදී මේ නිවනේ සුව විදිිනවා. ර්‍රක්්ම ලෝකලම කලින්දේශනය මතක් කළ සීමාවක් නැතුව ඒසූ විදිනවා. ඇයි හතකට සීමාවුනේ සරිීරයට හාරණතුූ පවත්තන්න පුලන් දවස් හතයි ඒ හත්නනිදස නැග හිට ප්‍රහතන් වහන්සට බුදුරේමා සිට පසේද්‍රයවා සිට හෝ යම් කෙනෙ ධානයක් පූජ කරගත්ත් පිඩ පාතයක්. එයාට එදාහවසම නිසංස රජ සම්පස් සිටු සම්පත් මහසාක්්‍ය සම්පත් ලබා දෙන්න සමත් වැඩිකල් නොගොස්. එදි අවසම ලැබෙන දැන් දවල් ආන්ටේ පූජච කන හවස්සනකොට ලැබෙන ඇතිව මහදන සිට පුත්‍රයගයි කතාවල අපට පේ නර කුඹරේ ඔක්කම පස් ප්‍රත්තරගුණේ. නිරෝස් සමපත්ති ැගීට රහතන්වාසට දානයක් පූජා කර. ලොකු දෙ යන්නේ සුල්ලු දෙයන්. වීපොරිිටිකක් පූච කරගත්තු ලාජා දෙවදුව කලින් ආච්චිනේ එතන මැරිල්ලා ඒගම ගීල්ල දෙවුල ඉපදදුුණ එන ආනිංස බහුලයි ඒ නිවන්නට සමාධීන පුළුවන් තැන. ඉනඟට කියනවා කෙෙස් සසර අරසිදලුවවා සංසාර වට්ටේ ක්ලේෂවට්ට විපාක වට්ට ත සංසාර වට ගෙන ාපි කරු. ලේෂට ැ කිවන කෙස් වටගම්මන විපාක වටගමන කරම රකස් කරාන විපාක වට වටයත් සසරෙදි ආයි ලබෙනවා වට යනවා. අවසංවෙන්නේ නෑ ලෞකිෙක කුසල් කරන ඒ විපාක ලැබෙන ලෞකිික ලෝකෙ කාමලෝක. රප ශක්ති රූපධයනළ ඇැස්කරගත්තන වැඩුවන ඒ විපාකසිත් ලැබෙනු ්‍රපාච බ්‍රහ්මලෝකෙති. අරෝපධයන වැඩුවන ආන විපාක ලැබෙන රප ලෝක. විපාක වට්ටේ අවසං වෙන්න ඇතකට ගමන යනවා දැන් මේ සස්ර වට්ටේ වට්ටේෙනෙ වට ගමන ගමනයන ඔබර ැගනි හා ගංගානම් නදී වැිකට තරම් ගසරේ කල්ප පසු කරන්න අපියාව තාම යනවානේ තාම අවසංගලානයනෙ හිබිය අවසංවෙන්න එන්න ඇනමික වෙන මේ උපමාවක් ගට කියන්න තේරෙන්. කාන්තාරක යන කාරිකක් තෙල් ගහගත පුුල්ටෑක් ම ුදත්න මග කාන්තත් මයා උපරරිම වේක යනවා යන පුළවාන්තරන් දුර ශක්ති. යම්කිසි දැන යම්කි වෙලා කොහේ හරි අඩපන වෙනෝ දැනැත්ද හිටිනනේ ආනයවගත අපේ ගමනත්. තෙල් යනකං යයි. තෙල් ඉවිවරුණු ගමන් අප නතර වෙන. තාම තෙල්ටික තින ස්නේය තියනවා. තන්නා ස්නේ තන්නා වතුර තන්නා තෙල්ටික බැක් කරනවා. හිතකන් ගමන යන කොහේරරි ගහිල්ල මේ වැට අන නර දත්. ඇෙල් වගේ ත ෙල් හ තැකු ැ මං කි තරක ඇ තැන්ගේ හ ම රග හි ෙල් ර ට ප ගන්න ු දැන්කර න ෙල් ර ෙන යහ. අතරග න තම කට අල්ලගන්න. එකක් තාර ව කක් ල්න තර කාල සසාද බැන් අල්ලගත් නොග හත. එකිකද වසක්ින් අල්ලගත ලමයින් ද මයි ල් ගන්න එ ම ම්මල. ඇ තාත්ලත් බණබා වනන ලාමයි හුරුතල් කර කරන්නවා. සසර වට යන ඇතිීම තෙල් ඉර කරගන දෙන්න. තෙල් නවතන රැංකෙර පුරෝන ප්‍රෝධෙත් කරක වෙනවා ගමණච්චවා. එන ඇතිවීමකුත් නෑ.ක ඇතිවන්න දැනෙන්න අපට දකක් දෙැන්නත්ව වනු විශේෂෙන් මැමේ අපි දකින පටාචාර උත්තමාාවිය මේ ධර්මේ වෙතාවේ පිනනි සාතමයි. නත් මුල්ලුනේ. ස්වාමිය මැරුුණ දරු දෙන්න මරණයට පත් වන මව්පියන් සහ සොහහියුරා මැරු නේකණනි දුවගෙනග. උමතුවෙලා හරි ගියානේ එතු මේට පවාසනතිමන මුතු වෙලා හරි දෙව්රම් හරටියයන් අපට එහෙමවත් නෑ පාසන නේද. නැ අඳුරේ අතපදදා ඉන්නනේ හරි අමාරු දුකසේ. ඊල්ල කොහොමද වනේ භාග්‍යතුන්නස වචනය අනුබා නැගනිය සී ඇතු වෙන්න. බුදුමු කිවේ ෂ්්‍රක්. බ්‍රක්්මස්ොරේ සොර අටක් නතිය ගැම්බුරු විශ්ව විසිරයන මහිර හන්ඩිනක එකෙන් උම්මතු කෙනෙකුගේ පවා සිහි ලැබෙන විදිී සොරයක් බව පේ නවා. එතුම වැැඳල වැටිල්ල වනැහවවා එක ගාථාව වි දේශනා කර සෝතා පන්න වුණා පැවිදි වුණ පාදෝනය කරදි වතුර ගලාගේප ස්ොරූපය වැනී කරලම මරණ සතිය වඩල තමයි තුමි අරයත්වයට පත්තුනේ පටාචාර රහත්තෙරෙන. ඒගේ ම අපට වනමගනැට ජීවිත සමරයින්නවා ඒගේ විපත් වනනාට පස්සේ බොහෝ සේම විධරම වෙතාආපුයින්න. දැන්වුණනත් තින්නවා. කියැන දරුව නැති වෙලා මහත්‍ය දාලා ගිහිල් ද ගොඩා කපසකම් මල ගඩ ම් වාා කරන්න එක්කෝ මහත්්‍යය තරහ වුණා. නැත්තන් දාලගියා ළමයි නැති අයි. ඇයි දැ බන්දන නෑනේ එහෙම දේකුත් තියනවා. ගොඩයක් සැප වැඩි වනාමක කොරන්න බෑ වැටහෙ ඇදුක. මධ්‍යස්ත සැපතියනකට හිතස් සංන්සිදන න්නත්තියන ඉන්න ඉටන් දැනකුත් බාවනා දෙන්න පුළුව බන්ධ අඩුවෙන්න්නනනකෙන් ප්‍රශ්න කරද අඩුගෙනාට දේසි හිත සංසිදධෝගන් මතක් කන දෙව අඩුව ජීවිතේ ඒ කෙනා තමයි දරම වෙත එන්නේ. මේ දරමේ වෙත බැමිණෙන පිරිසාඩු කාමයන් වෙත යන පිරිස් වැඩි නේද ගීතස්වොරයක් ඇහවුණනොත් අහංගින් ආසයි. දරමයක් කියන ැහවුණුත් ඒව දැන්නහන්න බැ කම්මෙලි පස්ස වයිසිටක සේෝ කරලලා තියාගම වයිසටකින් හන්න. එක නිසා මේවා ඕන තරම් තියනවා වෙලා තියනෙමකක්ද අවශ්‍යතාවයන චන්දයන හිතන වීර්යනය විමංසා වන එනම් බලන්න කත් රහතන් වහන්සේ නම් මේකෙන් මිදුුණා. එළඟට අප මේ සසරේ අර පිළි බදන වට්ටේ ගැන කතා කරේ ගමන්න ගැන අවිද්‍යවතයි මුල. ද්‍යා මුලින්ිටන්ගන්න මුලින් කියැති කතා කරන්න අපි ඇත මේක කෙට එකකටක සම්බන්ධ අවිද්‍යාට ේතුහෝ එනකොට ආශ්්‍රව කියලත් කියනවා. එන විද්‍යාගවි චතුරාරය සත්‍යය නොදැනී මබෝධ නොවීම මොන චතුරාට සත්‍ය අපි කෙටීන් කතාකරොත් දැන් මේ වෙලා වැටට දුක සමුදය නිරෝධය මගේ ඔය දැන්දාන්නේ එන විද්‍යනැත්ති ෙන්න්නෙද. ඒකට කියන මටත්වේ නොටත්වය නොත් සුත මේ ඥානේ. සුත මේඥානයේ සීලේ ඥාන භාවනාේ ඥාන වශයන්ද උන්නාමතමයි මේ අවබෝධඥානට පස ඇති. දැන් මුලින් අඩුමතරම සුතම ඥානවත් වය ඒයට සුතවත් ශ්‍රාවකය. එන් කල්්‍යයාාන පෘතච්ජන කෙලත් කියනවා. බාන අහපු නැතිය අන්ද බාල පෘතච්චන. අශෘතවත් කෘතච්චන දධරමය හලතිබරන සතරපායගෙන හලතිරන කවදාව. නනි සවත් මෙවැනි පව් කරන්නේ නෑ. මනි සාම ධරමේ ඇසීම කියන පවා කොච්චර වටිනවද. සුතමේ ඥානය දැන්වඔය පාරියනකොට අපිට විශේෂයන සක්ේනව සහරඋපාසකු පාසිකාක විල්ල ඇැඳලතාා කරන ඉන්නවා. ඒමොකද දරමය අහලතියන දන් දන්නවා සිල්ලතුන් වහසගේ ගුණය දන්න ඔයයි. එතකට පාරිදි කියරන කතා කරන විවෙල මැක දි වුණා කොට්ටාවාන්දී ම ඉන්නකොට බස්සකෙන් බැලම වඩින්නට කොහැරි. එක තරුණ යවලක් ඇවිල්ල පට හැහල ම දැන්න මොකටද වැස්කේ ෙතන තිබුණන කඩයයක් ඒකට ගහිල්ල මට බීම දෙකක් කරගෙනවා. ඇවිල්ලයි බාරයාාවට කියම පූජකරව ස්වාම පුත්‍රියය හරුණ දෙන්නේෙ. එකකොහෙකෙර නම මතකොඩ ගලක යන්න කියාදන්න යාල හඟියොත් ට තත්ක්මක පිකම් ්‍රහේතුක අසංකාරික බලවක් ෙනක. මම කියලනෙවේන මම ඉල්ලුව වෙත්න. දැක්කමත යරනා මේ ස්වාමින්ාන්සේ ඒනං. ප්‍රතිපදාව වඩන කෙනෙක්වෙෙන් නැති. උන්න්නහසට රෑටවල දන්න දෙයක් දෙන්නඩ එක කැපසරුප වෙන්ඩවෝන. හලතුරරි වාර්ග අත්තම දෙදන්නවනනි කිය දැනගෙනත් තිටිය දනමපන දැනුම නිසා නැත්තන් දන්න න ලේ කලම පි්ිකත් දාල දියකරල සමට රට දෙන්න පුළල පජ කරන්න පුල න්න තිකෙන. ඒද මෙතන කද හර යමඇති ලොකුඩ අල්ගෙනය පතකට ප්‍රශ් ව අපි දැනගෙනීම වෙච්චරයි කරන කෙනරයි ැතික ෙනයිත්කම් වන්නේ. ඒගේ අකුසල කරමයක් වෙන එක නෙවෙේ. නමුත් අර බලන්න දැනුම. මේතු ව හෙරයන කලට පාල මගේ ගාන වෙත එන්න පූච කළල මත් හතුට වුණ. යන මෙහෙම පිරිසුත් අපේ සමාජ විශේෂය අගනගරන්න. අගනගරන්න බොහොම ධර්මය හොයනය. ගද ඒයටට සම්පත් ලැබිල තියෙනවා. ඒවා විඳින්න ගියා ගියායක සංසිදීමකුත් නැදේ. ආනෙනි සයාල ධරමය හොය නොදේ. නැති ැරියායටම කුදනෑ. දුස්කරගම්මන්නන ලලාද නැති ැකමනි මදුකට වෙට්ලති. ස්වාමත ලග ට අත් ඇද අපේ ගම්මානොල් ආරන්න සේසන සුරපු ගම්මන එන්නන්නේ. ඇයි ගොවි මහත්තුරයිනෙ දුගී. අවාරන්නේ කෙලේ මැදී යනවා මොකද අලියලවන්. කුමරුරකිින් යනවා ඇැබ එන්න වෙලාවකුත් නෑ හිතෙන්න්නෙත්නේ ඇවිල වැැදලොවච්චන්න වෙන්න. මොකද සංසින්ද එන්න හිතෙන පින මදිකමත් බලපානවා පින මදිනිසානි දුපත්යෙන්. ඒේරන දඳුන් නැතිනිසාන ධනය නැත්තේ බුදු පසේ බුදු මහරත්තුන්හලට දඳදුන්න නං දුක්කවි දින්නවෙන්න නම් අඩුවෙන් පිංකලේ දරමයත් අහල ඇති අඩුවේ. ඔක්ක මඩු ඇතිනේ ආනේ නිසා දැනුත් හිතෙන්න්නේ නෑ ස්වාවින්නාසෙල හමුවවෙන්න බණපදයක් අහන් ධනයක් දෙන්න හිතෙන්නේ. ඇැබැ මේ සැපවත්වෙලායින සමහර පිරිස් මේ අපේ නට වුණ දනගරන්නගගේ ම මතක් කලලා වගෙන් පිට රටවල් වලට කිහිපු යි සස්ත්‍රේක රටවල ඉන්න අපේ අයි. යටට පින්කම් කරන දරම යහන දේම අන්ත්‍ර ජාලයාර හරියට හොන දරම. දයාලට තේරන ජීවිතය නිස්සවරු අපි සපහොයන් ගේයාාගගේ එක සංසිින්දීමක් න කාමය නගරයි ඒ සහරටවල්ලල සීමාවක්නෑ. නම්මුත් අන්තිවට මානසික පීරණයක් කලා දි මේය විදීම. ඇයි මේකෙ සහනයක් නෑ කාමයක්න් සහනයක් නැයි අසාහනයක් මනද ආනෙතකොට දරමය සොයනවා. දර්මය සොයන්න සංසිඳු සිතක් තියෙන් ඕන දරමය ඉගෙන ගන්න ඕන දහම් දැනම තිබීම අරවගේ වෙලාට පින්කමක් හරිකරගන්න පුළුවන්ට පධිස් පුළුවන්නේද. දැන් මේ ගමනන වෙලාවෙත් යමංකේ නගරමදදින්නකොට කිසිි කෙනෙ බැලුවෙන. හැබැයි අපේ සාරණ්‍ය සිල්සාමාධංච්ච කුපාසක මහත්තීක් පාටවිල් අඳුරගන්න බැරු රම කකාඩටමද ම ද සොල් මගේ මාධදාව හිට නමුත් මාව අදදුර ගෙනවිල්ලා මේ සාවාවින්නසේ යාආරන් යද කියෙලල් වෙන්න්ද. ඇැ වෙන කවරුත්තු යඇද. යන්න අප ඇසු කල්ල ධරමය හපු නිසා යට තෙදිි මතක්ක වුණ ඒ කරන්නෝනිික දික් අතාවහ කල්ලා සමුදුන්නා. වෙනසක්තිය නොනේ ධරම දැනගන්න එක නදැනගෙන එන අවිද්‍යාව යම් තරමක අඩුවෙනවා යම්ත ධර්ම දැනගැනීම නිසා. ගැඹුරු දර්ම දැනගැනීම සා. සල් කල්්‍යයාන මිටිය නැසුරු කිරීම නිසා. එනම් අන්ද බාල ප්‍රතච්චනයාට වඩා අවිද්‍යාග අඩුතත්වයත්තිනවා කල්්‍යයාන ප්‍රතිච්චන ශ්‍රාවකයා. දර මාර්ග වඩ ක්ෂු සල ට ට ද්‍ය ගැටීමීමැලි මඩු සැනසිල් ලින්නවානේ ස්ෝ මාර් බ ලබ ස් රට ය ය අවිද්‍යාව ජම්ඥාම් ප්‍රමාණි ප ්‍රහණ ලාලගගේ අරිත් ලද සම්පූර්ණයෙන් අවිද්‍යා ප්‍රහාණය වෙනවා. එතේ කවිද්‍යාව තියෙනවා. දුක දන්නනෑ සමුදය නිරෝධ මාර්ග දන්නේ නෑ දුක ස ද ශය සාත දන්න නැතිකම් අවබෝධන වීමන. ඒ අවබෝධ නොවීම කියන්නේ රහත් පාලේදක්වා රහත් වෙන තුරුම ඒකනාගේ ශක්තිය තියෙනවා අවිච්චාපච්ඡා සංකාරාවලට. අවිද්‍යාවෙන් කරම සකස්රන කව සකස්රන අද බලු තජ්්‍යනය සකස් කරන කල්ල යානුපුතච්නය සකස් කරන ස්වානාරයන්න සකස් කරන සකදාාගාමයාරන්න සකස් කරන අනාගාම අරන්න සකස්කරන. මේ පුද්ගලදේ දිති අපි හැබැ බෙදාගන්නනො වට මෙහෙම. කරම දෙ දෙකොටක් සකස් වනවා. මොනවාද පං්ඥාබි සංකාරර පු්ඥාාව. ඩැම් මෙතන කල්්‍යාන ප්‍රතජ්ඥනයයි අන් බාල ප්‍රතජ්ඥනය තම ඤ්ඥාබි සංකාර ැස්කිරීම ශක්ති තියෙන දෙන්න. ඉතු ශ්‍රාවකය තුන්ගොල්ලම සෝවාන්සක දගනාගමිතුන් අහස ලොක්කුම සකස් කරක් කරන්නේ මනවාද කුස්සල කරම. පුඥ්ාබිසංකරිතරයි අපයගාමි කරම සකස් කරන්නේ නෑ. හැබැයි මේ පුතුජ්ජන ශ්‍රාවකය සකස් කරනවා. අකුසලුත්. එනං අවිද්‍යාාවතු ඉඳගෙන අන්න සකස්සන විදිිය පඤ්ඥාබි අපපුඥා ්‍රෙස් කරන රැස්ව වනාට පස්සේ රහත්වෙල අනැත්තමක නිබස්. මරණහෝදෙදී සංකාරපච්චය විඤ්ඥාන කියන සංදයේද වෙන්නේ අතීද බවේ චුතවෙනශනය ඊළක සිිත්තක්ෂණ ප්‍රති සන්දිිගන්න අලුත්්බව. ඒ බය කොතනද කෙලබන්න අපි ගමු නුස්සල කිපදනයි කියලලා තේරනොයිතකට මවකුස ප ලිස් ගත්ත දැන්නේ අලුත්බ විං්ඥා. එකටන ප්‍රතිසන්ධදි වි්ඥාන. විඤ්ඥාන පච්චා නාම රූප ආනතන නාම රූප දෙක ැසගන්නයට පස. නාමකොට ස වශයෙන් ගත්තවොත් තැන ශක්ති විශේෂයක්. ඒකයන වි්ඥානශක්ති. හඳුනා ගැනීම දැන ගැනීම විඳීමේ ශක්ති. වේදනා සංඥා සංකාර වි්ඥාන ශක්තිීන්ටික ගැබ්බ තියෙනවාහි විඤ්ඥානය ඇතුළවෙ. එකටගෙන නාමය ඇැම කළ ඩූපයන අපිගත්තමතෙද. අලරපය තියෙනවවා අද රූප කලාබ. පට ව්‍යාපෝතේජ. ධදිව්‍ය රීරයේ තේමයි. තිරි සං සරිත් පෝවතමාදී අපා නිරේත්තය මයි ඒවනි විදිින්න ගිල්ල කැපෙනවා කහිටනවානේ දුක්වෙලින්නේ එනම් නාම රූප දෙක බැසගත්තා. නාම රූපච්චයා සලායතනම්. ඒ නමරොප ැතුල අපිගත්ව දරුවෙක්ගේ මෞකුස ගීන ලාවී හැදනවා යි ආයතන හය චක්කායතනය සෝතායතනය ගානායතනය ජිව්වායතනය කායායතනය මනායතන. අර නානමරපවලින්ම තම සකස් වුනේ. රූපකොටසිං හැදෙන ඇස කණ නාේදදිවසක් දැ මෙම කිවට ප්‍රසාධ කියල කියෙන් චක්කු ප්‍රසාද සෝත ප්‍රසාද එකනි ස්්‍රරපේන ශක්ති තින කොටස ශබ් දැනකොටසන කම්බෙරය කියලකින් දිවිවෙත්්‍යව වගේ ස්වරූපයත්තියන හයත්තියන කයත් ප්‍රසාධයක් තියල. අපට දැනෙන්නේ කයේ ප්‍රසාධයට. ඔ ටික හැදනවා. හිතන්තම මනසන්. නාමකොටසිින්තමේ වනස. ඒ ත හ යන දැන් අප ස් පර්සයන දරුවට අප ඇතුලේ මවක සේදී තිශ් පරස දැනවා නවත අප හොඳර පේන රුවවා බිහි වේදදි දන ේදනවා. එකත්තම අර ධනගතිය සරීගරයට. ඒන්ගේ ආඩන්න ගන්නවා දේශයේ හටගන්නට දුක්වේදනා.ඉඟට බඩිගිනනොකට දුක්වේදනාවෙනවා. මවකිරරි බොනොකොටයාටන තන්නාව සැපවේදනා. මෙසි මදර පේදාවල දුක් ේද ත න ප්‍රතික්‍ර දක්න පටග සර රූප ේනවා. ඤ්ඥාත එකතුනම ඉස්්පර්ශ වෙනවා. ඇසේ ඉස්පරිසය කනයි සබදය ඉස්පර්ස වෙනකොට එකතු වෙනකොට ඉස්්පර්ස වෙන්න කොමද. සෝත වි්ඥාන. හිත එතන් එක තුුණ ගමගන්න ඉෂ්පර්ස වෙන. කෙන මනසිකාරේ හිත එතට එ දෙෙන්න්න මෝන දෙයක් ඉෂ් පරිස වෙන්නනවා. එන කනේ ඉෂ්පරිසය නාේරත් යවයි ැන සමදත්ක ගාන විඤ්ඥාන එක තුුණ තැන එඒතුන එකතුවේ නාසේ ඉෂ්පර්සය හටගන්න. දිවයි ප්‍රසයයි ජවහා විං්ඥාන එකතු වෙච තැනද එතැනත් හටගන්නා දිවේ ඉෂ්පරිසයේ. හයත් අරමුණත් නැ පහසත්කායි විඤඥාන එකක තුන දෙෙනදි කේ ඉස්් පරිශි හටගන්. මනසත් මනෝදාතුවත් මනෝවි්ඥානය මේ තුන එක තුන තැන අන්න ඉස් පරිසුයන අරුණක් මනසටත්. ඇ ඉස් පරිසය ගැන්නේම දැනගත්තා කියන එකයි. රූපය දැනගත්තා ඉස්් පරිස. සබ්දය දැනගත්තා ඉස්්පරි. කඳ සුවන දැනගත්තාගේ ඉෂ් පරිස වෙලා. ක්‍රස දැනගත්තාගගේ ඉස්ප පරිසය. හස දනගත්තාගන්න ඉස්පර්ි. අරමුණක් දෙැනගත්තා කියන්නේ මනසේ ඉෂ්පරසය. ඇ තැනි තම අන බෙදන්න වේදනාවට පස්ස පච්ච වේදනා. ඉස්පර්ශෂ වෙලාතිනු හයකින් වේදන අයකුත් ෙන අයි අනුවම එසේ වෙනවා සැප දුක්කුපෙක්කා වේදනා ආයතනයි වශයෙන් වදෙන හයක් කියල කියනවා. ඇසේ ඉෂ් පර්සි හටගන්න වේදනා, කනීෂ් පර්සිං හටගන්න වේදනා නාශීස් පර්සිං හට ගන්න වේදන දිවේශ් පර්සිය හට ගන්න වේදෙන ඒයිෂ් පර්සියෙන් හට ගන්න වේදෙන මනස ෂස්පර්සිෙන් හටගන්නා වේදනා. විදී ආකාර තුනයිල් අක්ෂණ වශය විඳන සවරූපවශය ප්‍රියාරමුණක්නම් විඳින්නේ සැපවේදනාද. අනිෂ්ඨාරම්මණයන්න දුක්වේදනා. දෙක මැදහත්වගන්න දෙකෝම තෝරගන්න රූපයක් ගත්තොත් බලාගෙන් බලන්න ආසාවෙෙන් ඉන්න රූපයක් දැක්කොත් සැපවේදනා. නොද කිංකෙ ලිතඟ රූපයක් දැක්කොත් දුක්කු වේදනා. ද කියලලා හරිට පේන දුර වගේන. උපේක්ෂා ේදන සබ්දත්තයයි. මීරි හඩක්නම් සැපවේ දන. ටකරමට ගල්ගහනාඩක්න දුක්වේදන දෙකටම නැතිහටන්න තෝර ගන්නත් ද ස්්‍රීද පුරුසද කලත් යයාත් හිතාග වේ සබ්දත්වන සමහර ැමතුන් දන්නම මම කියන උපාසගම්ම කිය නෑනෑ මහත්තේ අපි නෑන පේනෑ දුරකතන හිවේ මහත්තෙක් නේ නොන කෙනෙක්. රමක්න මත්තේ මතකොට මොකද වේ නොපේක්ෂා රට න අමමු න්දරගන්න බැරිවස්ථා තමයි ප්‍රකට ොවෙනවස්ථා තමයි ප්‍රේක්ෂාවද අටගන්න ඇතම් හිතා ගන්න ැෙන මකදම පේක්්වාා කියන්න ප්‍රකටනන්න හැක්කව සැපා එක්කු දුක අපට නන්තම ප්‍රේක්ෂටට එක් නාසේත්ත හෙම. සුවඳට කැමති සැපයි ගඳට අක මැති දුක රසේයටත් එහෙම කැමති දෙයක් කනකොට රසයි අකම මෙද දෙයක් නම් ලැබුණකාන් කටුක දෙයන්න දුකයි. හස හොඳන්න ැපයි කටු කන එක මදුරුව එකක්ගේ දන දුකයි ගුටිකන්නු න දුප්පහසක් ඒක ත එක සිියවම් වෙන වේදනාවක් හිතාගන්න මාරු බහෝම මදධ්‍යස්තව ලැබුණ වෙලාක වුණ හරරි දුස්කරයමකද කකායින්ගත්ම කයිරද හොඳද දැනවා ඉස් පරිස කියනේවා ඒසයි තන ඔන්න වේදන හැදුුණ අය මනසිත්තය හොඳ සතුරීත අරමුණන්නම් මේ කරන්න පිය පින්කමක් ගැනවගේන ඇත කාමාරම්මයන්න එකද ඇති වෙන්න සැපවේදෙන අරමුණට හිති. වැරදිසි තනක් ගැනං ගුටි පතනක් ගැනනං නේද. පවක්කරපුදයක් ගැනන අලාභවෙච්චදේවල්ලන් මතක්කුණේ දුක්වේදනා. අනේ මට මෙච්චර පාඩුවනාා හිතහිතා දුක්වේදනවිදිනේ එප සාඩනෝ. ඇැ මේ ආයතනවලින් ඉස් පර සැදිල ෂස් පරසිෙන් වේදනා හැදිල වේදනාවටමකද කරන්න සැපවේදනාව තන්නාවඇති. නැවත නැවත. හැමැත්ත ඇතිවෙනවා. දුක්වේදනේ ගැටීම ඇතිවෙන දේශය. මේ දෙක උපාදාන කරනවා ළඟසනේදී අන්නා පච්චයා උපාධන කාම උපාධාන, බව උපාන දි්‍ය උපාන අත්වවාද උපදාාන වශෙන් උපදාන බස්තර වෙනවා. ගට කාම් පංචකා වස්තුූන ඇසින් කනින්නාසිංහ ඒ උපාන කරන කොමත් ඕන ශ්‍රාවක ෞද්ධක්වවා ෞද්ධෙක් හැම කාමන් උපාදාානයි ඒරූප ශබ්දාාධි නැවත නව තිස්පරිස කරන කැමති. දකින්න අහන්න කැමති. එළඟට අත්තවාද මමගේ මගේ ආත්මාෝශයෙන් බැඳීම එක බෞද්ධ බෞද්ධ හමෝටම තිනවා බැනිදක දිිට්ට්‍යූ පාදා මිසඳටුව කෙරෙ බැඳෙ නෑ බෞද්ධයා අවබෝධීගන්න කෙන යා දන්න එක එහෙම දෙයක් නෑ දිිත්තියක් වෙන්න යාට. එක වෙන්නන්නේ මිසදුටු ගත්තුවයට. එළඟට බව කියන්නේ ස්තීරභාවයක් සර්ගරාජ්‍යයක්යා පිළිගෑ දරමය පිගත් සරණගීපු කෙනෙන්න අන්න අයට එක තියෙනවන කවචනෙන්ම කියනවා නේ දෙකහෙන. කර පිරිසරණ කරගත්තු නැති කෙනෙරුටු තමයි තියෙන. උපපාධන පච්චා බව දැන් ආය හදන වනාාගත බවය. කරම බව් පති බවෂ කුසල් කරම කුසල් කරම් වශී හැදනෝ ලෝකටික. කාම බව රූපබව ර කාම් බවනං පෞ්කරනම් නිරය තිරිසාම් ප්‍රේත අසුර. පින් පව් දෙකමකරව තියන පික් නම් තුවෙන්නේ යන්න මනුෂෂ ලෝකය. මනුෂසලකඇත් එතට කාම් බවට අයිත. කුසල් මනන් සහිවෙන් නිලළඟට එට අන්න ති ඒ සීවුන ැටි ම කියන ේති. ස්ෙක සුස ැන එක තනකට යන්න ඔක්කොටම යන ගිගෙනවේ කාම්බ. දට මදි වෙලෝක හය බ්‍රක්්මලෝක රූපාවචර දහසේ, අරූපාාවචර හතරයි ඔන්නව තියෙනවා. රූප බවේදදි රූපාචර ලෝක වෙතයනවා එතනොත් අස්ථංඥ ධයාන වැඩුවොත් අ සංඥ සත්්‍යට යන්නේ සංඥාව නැති තැනට අනාගාමිනං විතරයි සුද්ධවාස පහට යන්න. අරෝප ධයන වඩපුගෙන යනවා වශීකර ගත්තොත්, අරූපාවචර ලොක හතරට ඔන්න බබටික. කටියේම් දැන් මේ මසං පටි සෞපාද. විස්තර කරනු අනෙවිතාම්. විස්තර පසුවට ඉට පසර බඩද වෙලතුර ලද නේද තවත් දශනා කරන දෙවල්තිය තිෙ න තුොන ඉතින් වෙලාවත්ගේ වීගෙනන නිසා. බවපච්චා ජාති අර හදාගතු තැනතිගෙනොන යන්න. ආන එතිෙන්ට චුතිචනයේදම අරමුණු කරගන්නවා. කරම නිි අත්ති නිිතු වශෙන් පේනව කියෙනන අන්තිමශනණ යන තැන ගනි දල්න්න නිරේ. තලක සඥා ප්‍රේතලක න ම තිරි සං සතක් නොදගේ විදිර ගස්කල් පරවතපේනවා කියනවා මස් අදිලි දෙක්කොත් මනුස්සමකසක එපදනවා දිීවිය මල්මාලා දිව රත දැක්කොත් නිදාාපිවිදිියයක්ම දෙවුලෝ පද අපි කැමති මකටද භවයාදාගන්න දදිීවලෝකටමයි දැන්නම් කැමති මනුස්සලෝකදන පාවෙලයින මේ දස්සල පස්සේආය හෙගයාම ඕනනො මෙහ මෙමතම හැටි මිසර අරේගයාාම මෙහෙේ ආනය වගේතම මේ බවේ හ අතන්ට ගයා මෙහි ඕන න එන්න වෙන ම ීන ගෙවුණන හරි සුදාබෝජන වල නමතු න රිකාමන්ට වසන්ග වෙලා හරි දේශෙන් පිපුරුව තරිරද වියට එන්න වෙනන හදිසිය චුත වෙනවා දේශේ ඇති වුණනත් ලවත් චුත වෙනවා. සුදාබෝජය අන බෝගර අමතුකුණත් වෙවට ඇ. කරම ගෙවනො ෙත් එ මෙක මැත්තෙන් එනවා හරි යන්න ඕන නිසයිනවා නවී. හැදන තැනට යන්න වෙන අපිට ලැබෙන දේ අපි හසර ගමන සවබයද විනින්නවා අපිට මේික බෑ. මට මාරුයි මට නම්බෑගෙල අයින් එන්න පුලුවන්කම නෑ දුකද ලැවෙන්නේ මොකද කරන්න කරභාගෙන ඳින්න වෙනවා අපිට දැන් වෙන කරන් දෙයක් නැත්තිනිස්. අ ජාති ලැබුණ හදාගතු තැන ඉපදුුණ. ජාති පච්ච එතනිනම් ජාරාමරණ සෝක පරිවය දුක්ක දෝමන දුක් ්‍රෙසම හටග. අද දවස ේ දේශනාව අසන් කරන්න අපි බලාපොරොත්තුව වෙනවා අද කහතා කළේ අරහංගුණ ග අරහංගුණ භාව ගැන බදදුගුණ භාවනා. කෙලෙස් සරසිදලුවවා කෙ සතුරන් නැස්වා මාර්ගෂන හතරේද රහසිංගත් පෞ කලේ නෑ කිය කාරණෙත අපිසිි කරණ්ඩුවනි සසරසිදලුව කියෙනකයි පටි සවෞපාදය කාරණ. බිඳ දැම්ම අවිද්‍යාව නැති කළ සංකාර නැතිව වන මෙරහතන් නාසිර ස්ොබා එනිසා නාමරූප දෙකයක් බැසගන්න න.ඒනිසා ආයතනයක් කටගන්නේ අයි හටගන්න නෑ මෙතනා වසංගුණන නිසා. එනිසා ස්පර්ෂ නැත වේදනා නැත තන්නා නැත්ත, උපාදාන නැත බව නැත ජාතිජරා මරණ සෝක පරිදයෝ දුක්රෙස්ස නැත දුකින් මිඳුණු නිවනට පත්වුණාවෙනවා රහතන් වන්ස එකයිර සිදලුවේ කිය තිනිසා භාග්‍යතුන් වහන්සේට රහතන් වහන්සේලට ආර්ශ්‍රාවකයන්ට එක කියන්නේ පසේබුදර වහන්සලට බුදු පසේ බුදු මහරහතුන් වහසට නවත මේ දුකනෑ. අනිකුත් ආර්ශ්‍රාවකයන්ට යම්කාලයක් ඒ බවය සැරිසරන වෙනවා ඇැබැ සාමාන්‍ය පපුතජ්ජනකයන්ට වඩා දුක. ගොඩක් අඩුවෙන් බලනන්න සෝවාශ්‍රාවකයා ගෙවාදැමුූදුක මහාසැවරේ ජලය තරම්ලු විඳින්න තින දුක්ක ජලබින්දුවත්තරම්. ත්‍රපිට කොච්චරද සවුර තරම්. අරශ්‍රාවකයට බින්දුවයි. ඒනම් කොයි තරම් අස්වැසිල්ලක් දන ඒගනම පතන්න නි නිවන්දකින් ලැබේවාකිකි පොඩි දෙයක් කර පතනවා පතන් ඩෝනේයි සතයකොට ආරටිකත් දුන්න පත නැයිති සත එක්්න දෙන්නෑ හෙමකන්නේ. ෝජග පමනට දන්දිිල දරෝ දෙන්න මහපොලොපකම්පා වුණනාන ඇයිඒ තමන්ගෙ ගුණේ කම්පාාවන්න. ඇ තමන් මහා ගුණවත එක් කලා දෙන්න සසකුට හින මහත්පල. කරුණාවෙෙන් දෙෙන් මෛත්‍රයෙන් දෙන්න්න හිඟන්නෙකට දෙන්න තමන්ට මහත් පල කරගන්න පල තමං ගුණවත්න්න. එති බෝස්තරන අත්‍ර දුස්සසිල ජෝජක මනු දිල මහත්පල වවනේ පොලකම්පාවනේ ඒයි බුදුබවපතා දුන් නිසා. අතහැර දුන්න නිසා. දෙනද අතහරල පිළිවෙලට දෙන්න. ඒම කරන්නටකොට. රහසිංහගත් පව්න කළ බවි නරහ කරෝති පාපානි අරහන්තයන පුච්චත රහසිංවත් පෞන කළබැයි අරහන්නම් වනසේ. පුහුදුලෝක අරහසින් පවකරනවා ඇබැයි භාග්‍යෝතුන් වහන්සේලාට රහසින් පෞ්කරන අවශ්‍යතාවයක් නැති නිසා කරනනෑ මේ කියැන ප්‍ර්ම චරිියාවට අන්තරය කරවන කරුණු ටක් කියනවනි තාපසවරුන්ගේ විශ්‍රීන්ගේ හන්ඩැසීම රූපය බැලී මැසින් අස බලාසිටීම අතින් අත ගැනීම. ආදයාගේ පරිහරණයකර වශ්ට පරිහිහරණය කිරීම එයා කාාපු දෙේ කෑම ඔ වගේ තින සසර්ධීප. මේම භාගතුන් වච නැති බවත මතනක කිය. එ රහසිංවත් පවුනැති අති පරි ශුද්ධ සන්තා නැති, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අරහංගුණේ අපට නැවත නැවත සීවේවා දවුණු කරගෙන සැනසෙන්ට ලැබේවා. මේ රැස් කරගත් ධර්මශ්‍රවනමය ධර්මදාන පුන්නෙ බලය අප සියලු දෙනාට සුවසේම නිවණින් සැනසීම් පිණිස හේතුවේවාගල පාර්ථනා. ಆකා සట్්టாച ുමට්టா දೇවානාగా මहिද್ധిక pഞంతం అనుुมෝதிತතුवा ചిරంరకಂతు సాసනం ಆకసట్టாಚබുම්මట్්ట දේවානාగా මहिද್ധిక pഞంతం అனுമෝதிತතුवा ചిරంరకಂతు දశනం ಆకసట్්టచ ുම්මට්ట ദවානාగా මहिತ್తిక pഞഞంతం అనుമෝதிಿతವ చిరంరకಂతుతवంಸදා.